අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අදත් ඔබ එකතු වී සිටිනේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන සමගින්. අද දවසේදීත් අපි සූදානම්ින් සිටිනවා COVID-19 හමුවේ රටේ ඉදිරි අභියෝග සහ ජනතාව සතු වගකීම් යුතුකම් ගැන කතා කරන්නට. ඉතින් මේ පිළිබඳව අපි ගෙවුණු සති කිහිපෙදීත් ඔබව දැනුවත් කළා. ඒ වගේම අපි අදත් ඔබව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට සූදානම්ින් සිටිනවා. ඉතින් ආරාධනා කරනවා මෙතෙන් සිට එකතු වන්නට කියලා ස්වර්ණවාහිනී මහජන සේවයේ පිණිසයි වැඩසටහන සමගින් COVID-19 අභියෝගයේ හමුවේ ජනතාව සතු වගකීම යුතුකම මොනතරම්ද කියන කාරණාව අපි ගෙවුණු සති කිහිපෙදී ඔබට මැනවින් පැහැදිලි කළා. අදත් අපි සූදානම් මේ ගැන කතා කරන්න. ඒ වගේම COVID-19 හමුවේ අපට රටක් විදියට මුහුණ දෙන්නට තියෙන අභියෝග අපි ජයගන්නේ කොහොමද කියන කාරණාවත් අපි අද දවසේදී ඔබ හමුවේ තැබීමට සූදානම්ින් සිටිනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වෙනවා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජික සහ ජන සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්තුමන් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා අයිබුවන් කියලා ඔබතුමා පිළිගන්නවා. එවගේම තමයි පොලිස් නීති කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාවත් අපි ගෞරවයෙන් පිළිගන්නවා. අයිබුවන්. එවකින තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිතුමන්ටත් අපි අද දවසේදී ආරාධනා කළා. මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාටත් අපි ආරාධනා කළා. අපි අයිබුවන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. හොඳයි අපි සෝදානම් මෙතෙන් සිට අපි කතා බහ ආරම්භ කරන්නට COVID-19 හමුවේ ඉදිරි අභියෝග පිළිබඳව තමයි අපි අද දවසේදී වැඩි අවධානය යොමු කරන්නේ. තින් රටක් විදියට රටේ ජනතාව විදියට අපි කොහොමද මේ අභියෝගය ජය ගන්නේ. මුලින්ම සෝදානම් වෙන්නේ ආචාර්ය ප්‍රියත් බන්දු මහතාගෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට. ඔබතුමාගෙන් දැන කියා ගන්නට කැමැති අපි කතා කළොත් අපි මේ කොවිඩ් රැල්ලේ ආරම්භය පළමු කොවිඩ් රැල්ල එක්කම අපිට එහි පාලනයත් එක්ක මිනිස්සුන්ට ටිකක් අමතක වුණා. මොකද අපි බොහෝ දුරට සාර්ථකව අපි කොවිඩ් රැල්ල පාලනය කළා. නමුත් ආයත් වතාවක් අපේ මයගේ අඩුපාඩු වැරදි නිසාවෙන් අපිට අද දවසේදී මේ නව කොවිඩ් රැල්ලක් ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ නිසාවෙන් අපේ රටත් රටේ ජනතාවත් දුෂ්කරතාවකට පත් වෙලා තිබෙනවා. එක පැත්තමින් රටක් විදිහට රජයට රට ආර්ථිකමය වශයෙන් ගොඩනගා ගනිමින් ඉදිරියට ගෙන යාමේ අභියෝගයට මුහුණ දෙලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාව ගත්තොත් මේ කොරෝනා වසංගතයෙන් බේරිලා ඉන්නේ කොහොමද කියන අභියෝගයට මුහුණ දෙන ගමන්ම තමන්ගේ ජීවන වියදම නගා සිටුවන්නේ කොහොමද කියන අභියෝගයට මුහුණ දෙනවා. ඉතින් රජයක් විදිහට ඔබතුමන්ලා මේ වෙලාවේ ජනතාවට සම්පූර්ණ සහයෝගය ලබා දෙන සූදානමින් සිටිනවා. මුලින්ම මම සූදානම් වෙන්නේ මේ කතාවට ප්‍රවිෂ්ටයක් ගන්න. කොහොමද මේ අපේ රටේ ජනතාවට මේ අභියෝගය ජය ගන්න අවශ්‍ය अतम शविका अद रटीतीन तत्वताम संकीर्ण तत्व हई रजा खटियट मे तत्व दिहा निवरदीव बलला मे तत्व बेरारुंकाम निवरदीव अबोधकन यम यम क्रिया मार्ग गणिम सिटीन सामान्यंग लोक मे वगे अलु तत्व मून दि अपे रटट समस्त लोकयाटम मून दिन्न सिद्धवेन तत्वयान वल्टम तमय मून दिन्न सिद्धवेन्नी उदाहरण विधीयट गत्वत्तेहम लोके हुंगा दीयुनुयै सम्मत रटवल पवा अद आर्थिक वशयेन दरुणु पशुभयमकट लक्वेला तियेनवा मे कोविड वसंगतयात् एक्क लोव पुरा अतिवेला तियेन गोलीय अर्बुद हमुवे वेल्लंद पोल कडा वटीम ए वगेम बांड होमारु तुलतीन गटलु एवगेम पारिभोगिकया विलंद सेल्वल्ट एमेदी अतिलातीन गटलु निष्पादन क्रियावलिय पवत्वागनयामेदी अतिलातीन गटलु वगे कारणानिसा मुलु लोकेम दडी आर्थिक अस्थावरत्वयकट पत्वेलातीन एतोट मेवागे पसुबीमक तमयि अपे लंकावत् मे कोविड वसंगतेट मुण देन्ने पलवेनी अवस्थावे अपि ताम सार्थकमेक पालने करगत्ता एकट बलपापु कारणा कीपयक् तिबुणा मम हितान्ने अपे वैद्य संगमे महात्म्यं मेक पहेदिली कियायि अत्र मे वेलावे तिबुणु वैरसे प्रबलत्वय तद तीन वैरसे प्रबलत्वय टिकक् वेनस् एतकोट पतिरीम टिकक् वेनस् ए वेलावे रजय गत्त क्रिया मार्ग निशा इताम पहसुवें एक पालने करगान्न पुलुवंकम लभुना नमुत् ए क्रियावली अतुले
රටේ ආර්ථිකයට සෑහෙන ලොකු බලපෑමක් ඇති කරනු ලැබුවා. දැන් එදින එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඉතා කුඩා ව්‍යාපාර කරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. එතකොට මේ වෙළඳපොළ කඩාවැටීම කියන එක රටක් වහලා තියනවා කියන එක මේ අයට දරුණු ලෙස බලපාන. එතකොට මෙන්න මේ සමස්ත තත්වය කෙරෙහි අවධානය යොමු කරලා තමයි රජය ඉදිරි ක්‍රියාමාර්ග හැමතිස්සෙම සලකා බලන්නේ. එතකොට මං හිතනවා අද දවස වෙනකොට මෙන්න මේ පහළම දෛනික ආදායම් ලබන පුජ්‍යලයාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා මේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ වෙන සියලු දෙනාවම නිවැරදි මඟ පෙන්වීමක් යටතේ අපිට හසුරුවා ගන්න අවශ්‍යතාවයක් හඳුනගෙන ඒ හසුරුවා ගන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම පිළිබඳ මාර්ග උපදේශකයන් සකස් කරලා තියෙනවා. මේවා යම් යම් අඩුපාඩු තියෙන පුළුවන්. මම කියන්නේ මේවා 100%ක් නිවැරදිම කළ යුතුම ආකාරයට සිද්ධ වෙනවා කියලා. මොකද සමහර වෙලාවට අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව පොඩි බුරුලක් ලැබෙනකොට පොඩි නිදහසක් ලැබෙනකොට මේකේ උපරිමයටම පාවිච්චි කරන්න යනකොට එතකොට අපිට යම් යම් ගැටලු අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒක අපි සමාජය තුල දකිනවා. ඉතින් මෙන්න මේක නවත්තගෙන අපිට මේ ඉදිරිපත් කරලා තියෙන මාර්ගෝපදේශයන්ට අනුව අපේ රටේ සියලු කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණොත් මං හිතනවා අපිට මේ කොවිඩ් වසංගතයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මං විශ්වාස කරනවා අඩුම වශයෙන් තවත් අවුරුදු එකමාරක් දෙකක් යනකම් මුළු ලෝකෙටම මේ කොවිඩ් වසංගතයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඇති වෙමින් නැති වෙමින් මේක නැවත රටවල් තුල එන්න තියෙනවා. ඒ වගේම පැතිරෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ තත්ත්වය නැති කරලා අපිට ඒ නැති වෙච්ච සාමාන්‍ය තත්ත්වයක් යටතේ සියලු කටයුතු කරනවා කියලා හිතුවොත් එහෙම ලෝකේ කිසිම රටකට මං හිතන්නේ කිසිම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා අද තියෙන වාතාවරණය ඇතුළේ. ඒ කියන්නේ අපිට 100%ක් සියලු ගම්මාන සියලු රටවල් වෙන් වෙන් වශයෙන් ලොක්ඩවුන් කරලා තියලත් ලේසි වෙන එකක් නැහැ මේ වගේ තත්ත්වයක් පාලනය කරගන්න. ඒ නිසා ඒක තමයි ගන්න පුළුවන් අන්තිම විසඳුම. ඒ වගේ තැනකට යන්න අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත්ුත් නැහැ. අපේ රට තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය ඒකට සූදානම්ුත් නැහැ. ලෝකේ කිසිම රටකුත් සූදානම් නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ වෙලාවේ රජයක් හැටියට කරන්න පුළුවන් හොඳම දේ තමයි ජනතාවට නිවැරදි අවබෝධය ලබා දීලා හැසිරෙන්න ඕන ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි දැනුවත් වීමක් කරලා දීලා ආර්ථික ක්‍රියාවලිය මේ කොවිඩ් වසංගතයේ හැම වෙලේ පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමයකට හැඩගස්වා ගැනීම කෘෂිකර්මාන්තය ඊටාම ලේසියෙන් අපිට කරගෙන යන්න පුළුවන්. මොකද සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය ඊටාම සරලව මේ නිර්ණායකයන් අනුව කරන්න පුළුවන් මට්ටමක පවතින්නේ. අපිට ගැටලුව තියෙන්නේ මහ පරිමාණ විදේශීය වෙළඳපොළ අරමුණු කරගත්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. මේවා ඇතුලේ ඊටා විශාල සේවක පිරිසක් අඩු ඉඩක් ඇතුලේ සේවය කරනවා. මෙන්න මේවා තමයි කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. මම හිතනවා අපිට ඉදිරි අවස්ථාවල මේවා කොහොමද කරන්නේ, මේකට අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. නමුත් මම විශ්වාස කරන්නේ අපි කණ්ඩායමක් හැටියට මේ රටේ සියලු දෙනාම වර්තමාන තත්ත්වය අවබෝධ කරගෙන මේ රටේ ආර්ථිකය රටට දරා ගන්න පුළුවන් මට්ටමක තබා ගනිමින් මේ අර්බුදයට මූණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙලාවේ සකස් කරලා තියෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය ඒ වෙනුවෙන් උපරිම කැපවීමක් දක්වලා කමිටු දෙකක් පත් කරලා ඒ කමිටු දෙක එදා ඉඳන් අද වෙනකන් ක්‍රියාත්මක කරගෙන ඇවිල්ලා ඕනෑම හදිසි අවස්ථාවකදී ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමෙන් පවත්වාගෙන ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබාගෙන මේකට මූණ දෙමින් සිටින්නේ. ඒ නිසා මම හිතනවා අපිට මේක කළමනාකරණය කරගන්න බැරි අර්බුදයක් නෙමෙයි. අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි ජනතාවගේ සහයෝගය ඇතුව. මම හිතන්නේ ඔබතුමා කියපු විදිහට රජය බොහොම මැදිහත් වෙලා මූලික වෙලා මම හිතන අද දවසේදී ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායේදී ඒ කමිටුවේදී කියපු මතු කරපු කාරණාව තමයි මාධ්‍ය ඔස්සේ පුළුවන් තරම් මේ දේවල් ප්‍රචාරය කරන්න කියන කාරණාව ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම කොයි තරම්ද කියන කාරණාව එතුමා දවසේදීත් මතක් කළා. ඉතින් ඒ නිසාවෙන් තමයි අපිත් වගකිවිතුම අධ්‍යායතනයක් විදිහට මෙතුමන්ලා කැඳවාගෙන හැමෝගෙම දහසකුත් රාජකාරි මැද්දේ ඔබ වෙනුවෙන් මේ දේ කරන්න. ඉතින් ඒ විදිහට හැමෝම
දැනුවත් කරමින් තමයි අද ඉඳලා අපේ රටෙත් විශේෂයෙන්ම නිරෝධායනයේ නීති ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හැර ඒ වගේම හුදකලා කිරීමට ලකුණු ප්‍රදේශ හැර සමස්යක් විදිහට අපේ රටේ හැම තැනක්ම වගේ අද ඉඳලා යථාතත්වයට පත් කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ හැමදේම කලේ ජනතාව සතු වගකීම යුතුයකම මැනවින් මෙන්න මේ විදිහටයි වෙන්න ඕනේ කියන උපදෙස් මාලාවක් නිකුත් කරමින් තමයි අද දවසේදී මේ කටයුතු ආරම්භ වුණේ. මම යොමු වෙන්නේ නීතිඥ රුවන් ගුණසේකර මහතා වෙතට. දැන් ඔබතුමාගෙන් මහන් අහන්න සූදානම් වෙන්නේ දැන් අද ඉඳලා අපේ රටේ රාජ්‍ය ආයතන ඒ වගේම පෞද්ගලික ආයතන සාමාන්‍ය පරිදි ජනතාවට සේවය සැපීමේ කාර්යභාරය පටන් ගත්තා. ඒ හැමදේම කලේ ජනතාවට සේවා සැපීමේදී අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙන්න මේ දේවල් කියන කරුණු බොහොම පැහැදිලිව ජනතාවට ලබා දෙමින් අපි ඒ කතාවෙන් පටන් ගන්නේ. මොකද ආරක්ෂක අංශය ඒ වගේම සෞඛ්‍ය අංශය තමයි මෙතෙන්දී මැදිහත් වෙලා ලොකු සේවයක් කරන්නේ. අපි එතනින් පටන් ගමු කතාව. ඔව් චාවික, දැන් අපි දන්නවා දින කිහිපයක් පුරාවටම බස්නාහිර පළාතටත් ඒ වගේම තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකටත් නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබිලා අද අලුයම ඒ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවා. නමුත් ඉතාම සෞඛ්‍යමය වශයෙන් ඉතාම දැඩි අවධානම් සහගත ප්‍රදේශ පොලිස් බල ප්‍රදේශ වගේම ග්‍රාම නිලධාරී කොට්ටාෂ කිහිපයක් අඳුනගෙන තිබෙනවා. ඒවා අපි කියන්නේ ලොක්ඩවුන් කරනවා කියලා හුදකලා ප්‍රදේශ බවට පත් කරලා තියෙනවා. මේවට අදාළව තිබෙන නීතිය ගැන මම ඊළඟ වටේකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම දැන් අපගේ ආචාර්යතුමා සඳහන් කරපු ආකාරයටත් මේ වෙද්දි ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න රටේ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යන්න මේ සියල්ල එකතකින් ඒ සියල්ල කරනවත් එක්කම අනිත් අතට මේ රෝගය අපි මේ රටින් තුරන් කිරීම සඳහාත් අපි සියලු දෙනා එක්ව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා චවිග. ඒ නිසා මම මගේ පළමෙනි වටේදී මම බලාපොරොත්තු වෙනවා මහජනතාව මේ අවස්ථාවේදී පිළිපදින්න ඕන සෞඛ්‍ය ආරක්ෂක විධි මොනවද කියලා. දැන් මේ සෞඛ්‍ය ආරක්ෂක විධි වලින් චවිග බහුතරයක් දැන් නීතිය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා පොලිසිය වශයෙන්ුත් අපි ඒ පිළිපදින්න ඕන මහජනතාව පිළිපදින්න ඕන සෞඛ්‍ය ආරක්ෂක විධි මොනවද කියලා නිරන්තරයෙන් දැනුවත් කරනවා. ගම් නියම් ගම් වල පොලිස් නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඒවා පොලිස් මූලස්ථානෙන් ඒ හඬපට පවා හදලා සෑම පොලිස් ස්ථානයකටම බෙදා හැරලා තිබෙනවා දිනපතා මහජනතාව දැනුවත් කරන්න මේ දේවල් ගැන දැනුවත් කරන්න. සමහරලාට මම මේ දැන් ටිකකින් කියන දේවලු ඔබ මේ වෙද්දි දහස් වාරයක් අහලා ඇති. නමුත් ඒ දහස් වාරයක් නෙවෙයි ලක්ෂ වාරයක් ඇසුවත් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඒ නිසා මම මගේ මේ පළවෙනි වටේදී චවික මම බලාපොරොත්තු වෙනවා මහජනතාව පිළිපදින්න ඕන සෞඛ්‍ය ආරක්ෂක විධි මොනවද කියලා කීපයක් සඳහන් කරන්න. පළවෙනිම එක මම පළවෙනි එක කියද්දිම ඔබ දැන් දන්නවා ඇති මම මේ කියන්නේ මුව ආවරණ පැලඳීම. දැන් මේ මුව ආවරණ පැලඳීම කියන එක රටේ නීතියක් බවට පත් වෙලා. ඒක අපි පස්සේ කතා කරමු. දැන් ඔබ මුව ආවරණ පැලඳින්න ඕන මේ නීතියක් බවට පත් වෙච්ච නිසාද? එහෙම නැත්නම් ඔබ මුව ආවරණ දැන් අපි දකිනවා සමහර අය මුව ආවරණ කියලා මේකට කියන්නේ නහය එළියේ කටට විතරයි. එහෙම නැත්නම් තවත් සමහරලාට අපි දකිනවා බෙල්ලට තමයි මුව ආවරණේ පළඳගෙන ඉන්නේ. ඒ අපි මේ මුව ආවරණේ පළඳින්න ඕන අනිත් අයට පේන්නවත් මේ නීතියෙන් බේරෙන්නවත් නෙවෙයි. අපි මුව ආවරණ පළඳින්න ඕන සෞඛ්‍ය බලධාරීන් පැහැදිලිව කියලා තිබෙනවා මේ මුව ආවරණ පළඳීමෙන් මේ රෝගයෙන් බේරෙන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ ඒ දේ අපි හිතර ගන්න ඕනේ. ඒ නිසා පළවෙනිම කාරණේ මුව ආවරණ පළඳීම. ඊළඟ දෙවෙනි කාරණය සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නීතියත් මේකත් දැන් නීතියක් බවට පත් වෙලා තියෙන රටේ. ඒවා අපි පස්සේ කතා කරමු. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නීතියෙන් බලාපොරොත්තු වෙන්නේ මීටරයක දුරක් පවත්. දැන් මීටරයක කියද්දී අපි මීටර කෝදු අරන් ගිහලා මැනමැනව කරන්න බෑ. අපි කියනවා ඒකට කියනවා අතේ දුරින් තියාගන්න කියලා. ඉතින් අතේ දුරින් තියාගත්තම මීටරයක පරතරයකින් අපිට කටයුතු කරන්නට හැකියාව තිබෙනවා. මේව බොහොම සරල දේවල් චවික. ඉතාම සරල දේවල්. ඊළඟ කාරණේ තමයි නිරන්තරයෙන් දෑත් පිරිසිදු කරගන්න. එතෙන්දී මේ වගේ පොඩි කුප්පියකට අර විස බීජ හරන දියර ටිකක් තියාගෙන හැමතිස්සෙම අත පිරිසිදු. එහෙම නැත්නම් අත් සබන් දාලා සෝදන්න පුළුවන්. ඉතින් දැන් බලන්න මේ පහුගිය දවස්වල අපි මේ අත් නිතර නිතර සේදීමේ ප්‍රතිඵලයේ වශයෙන් මට ඇහිලා දෙනවා අපේ මිතුරන් කතා වෙනවා. ඉස්සර නිතරම වගේ මට හෙම්බිරිස්සාව හැදෙනවා. දැන් හැදෙන්නේ නැහැ හෙම්බිරිස්සාව. ඇයි? මේ නිතරම අත් පිරිසිදුව තබා ගැනීම. මේ වගේ යම් යම් අපිට හැදුණු සමහර රෝග
වලින් අපිට මිදෙන්න පුළුවන් බව අපිට සක්සුදක්සේ පැහැදිලි වෙලා තිබෙනවා මේ මාස කිහිපය පුරාවට. ඉතින් මේ විස බීජ හරණ දියරයකින් නැත්තම් සබන් වලින් නිතර දෑත් පිරිසිදු කර ගැනීම. ඊළඟට අනිත් කාරණේ තමයි නිවසින් පිටට ගියාම පිටට ගොස් නැවත නිවසට එද්දි ඒ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලා තියෙන ඒ නිසි සෞඛ්‍ය ආරක්ෂණ විදි පිළිපදින්න ඕන කියන කාරණේ. උදාහරණයක් විදිහට කියනවා නම් අපේ පාවහන් අපිට හැකියාවක් තිබෙනවා නම් පාවහන් වල පතුලට විස බීජ හරණ දියරයක් ස්ප්‍රේ කරගන්න. එහෙම බැරි නම් පාවහන් නිවසින් එළියේ තියලා ඇතුළට යන්න පුළුවන්. ඊළඟට ඒ ඇඳුම් වහාම පිරිසිදු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීම. ඊළඟට පිරිසිදු වෙලා නිවස ඇතුළට යන එක. ඔය ටික කරා නම් අපි ගෙදරට මේ රෝගේ අරන් යන්නේ නැහැ කියන එක තමයි සෞඛ්‍ය බලධාරීන් පැහැදිලිව කියන්නේ. ඊට අමතරව චාවික දැන් මේ වෙද්දි මේ රට යථා තත්ත්වයට පත් කරගෙන යන මොහොතේදී විශේෂයෙන්ම සේවා සපයන ආයතන ඒ වගේම සුපිරි වෙළඳසැල් සහ වෙනත් නොයෙකුත් වෙළඳ ව්‍යාපාරික ආයතන මේවා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ විධි ගණනාවක් නීතියේ සඳහන් වෙනවා. මම ඒවා වෙන වෙනම ඊළඟ වටේදී කතා කරන්නම්. මම මේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ සඳහන් කරන්නේ ඔබ සාමාන්‍ය මහ ජනතාව පිළිපදින්න ඕන මේ සරල සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මොනවාද කියන කාරණය. ඊළඟට ඊළඟ කාරණේ මම උදාහරණකින් පටන් ගන්නම් චවිග. කොළඹ එක්තරා ආයතනයක ඒ ආයතනයේ රැකියාව කරන සේවකීන් කිහිප දෙනෙක් PCR පරීක්ෂණයට ලක් කරා. PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඒ එක සේවකෙක් ඔහු ගමන් ගත්තා ඔහුගේ ගම් ප්‍රදේශයට. ඔහුගේ ගම් ප්‍රදේශයට ගිහිල්ලා චවිග ගෙදර ගියෙත් නැහැ. නගරේ සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා ඔහු ගන්නවා මත්පැන් බෝතලයක්. ඊළඟට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් එක්කලා මුහුදු වෙරළට ගිහිල්ලා මත්පැන් පානය කරනවා. පැයක් දෙකක් එලෙස ගත කරද්දී අන්න ඔහුට එනවා දුරකථන ඇමතීමක් ඔබට මේ රෝගය ආසාදිත වෙලා කියලා PCR පරීක්ෂණයෙන් තහවුරු වුණා කියලා. එතෙන්දී ජවිකා සෞඛ්‍ය බලධාරීන්ටත් පොලිස් නිලධාරීන්ටත් ඉතාම වෙහෙසක් දරන්න වුණා ඔහුව ගිලන් රථයට නංවා ගැනීමට. ඔහු ඒ වෙද්දී මත් වෙලා පත්පන උත්පාණය කරලා නැහිටියේ බොහෝ වෙහෙසක් දරන්න වුණා. ඒ පුද්ගලයා සුව වුණාට පස්සේ අපි ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම නඩුත් පවරනවා. මේක අපි සමාජයට ආදර්ශයක් වෙන්නත් එපේ. මොකද මේ නීතිය ගැන මම පස්සේ කතා කරන්න. මම මේ උදාහරණ මේක සත්‍ය සිද්ධියක් චවික. මේ උදාහරණය මම මේ කතාව පටන් ගත්තේ අපි නිතරම කියනවා. අපි දැනුත් කියන්නම් ඔබ PCR පරීක්ෂණයකට ලක් වුණොත් PCR පරීක්ෂණයක් සිදු කළොත් ඒකේ ප්‍රතිඵල ඔබව PCR පරීක්ෂණයකට සිදු කළේ කුමන හෝ අවදානම් සහගත තත්ත්වයක් නිසානේ. නැත්තම් මේ පහුගිය මාසයක දෙකක කාලය තුලදී ඔබ ගෙදරටම වෙලා ඒ ගෙදරේ පරිශ්‍රම හිටපු කෙනෙක් නම් PCR පරීක්ෂණයකට යන්න ඕනේ නැහනේ වෙන බාහිර ආයතන එක්කලා සම්බන්ධුනේ නැත්නම් PCR පරීක්ෂණයකට ඔබව ලක් කරන්නේ ඔබ එක්කෝ අවදානම් සහගත තැනකට ගිහිල්ලා තියෙනවා එහෙම නැත්නම් අවදානම් සහගත සෞඛ්‍යම වශයෙන් අවදානම් සහගත පුද්ගලයෙක් ඔබ ඇසුරු කරලා තියෙනවා නැත්නම් ඔබේ ආයතනයට ඇවිල්ලා ගිහ මොනවාරි මේ එහෙම වෙන්න පුළුවන් මේ තියෙන තත්ත්වයන් එක්කලා අවශ්‍ය වෙන්නේ ඔබ PCR පරීක්ෂණයකට යොමු වුණාට පස්සේ ඔබ PCR පරීක්ෂණයට යොමු වෙන අවස්ථාව වෙන විට ඔබ නත නවාතන්ගෙන සිටි ස්ථානයේ තිබෙනවානේ ඒ නවාතන්ගෙන සිටින ස්ථානයේම නවාතන්ගෙන ඉන්න ඒ ප්‍රතිඵල එනකන් ඒක ලොකු වැඩක් නෙවෙයි. දැන් අර පුද්ගලයා කොළඹ එක්තරා ඔහු නතරලා හිටිය ඔහුගේ ඒ බෝඩිමක. ඉතින් ඒ බෝඩිමේම නතරලා හිටියනම් සමාජයට ඔහුගෙන් වෙන්න තිබුණු අවදානම අවම නෙවෙයි ශුන්‍ය වෙනවා. නමුත් ඔහු ඒ කරපු වැඩේ බලන්න. ඉතින් ඒ නිසා ඔබට අපි නැවතත් පැහැදිලිව සඳහන් කරනවා ඔබ PCR පරීක්ෂණයට ලක් වුණා නම් ඒ PCR පරීක්ෂණ ලක් වෙන එක හොඳයි ලක් වෙන්න. ලක් වුණා නම් ඔබ ඒ අවස්ථාවේ නතර වෙලා හිටපු තැනම නතර වෙලා ඉන්න. ඊළඟට මේ වටේදී මට ඊළඟට කතා කරන්න තියෙන කාරණය තමයි චවිකා මේ නිරෝධායනය ගැන. නිරෝධායනය ගැන ඊළඟ වටේකදීත් මම තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සමහර වෙලාවට ඔබව මේ වෙද්දි නිවස තුල නිරෝධායනයට ලක් කරලා තියනවා වෙන්න පුළුවන්. ඒක කාටවත් බයක් සැකක් ඇති කරගන්න ඕන කාරණයක් නෙවෙයි. ඔබ නිවස තුල නිරෝධායනයට ලක් කරලා තිබෙන්නේ ඔබගේ සමාජයේ සියලු දෙනාගේම ඔබේ අසල්වැසියන්ගේ සියලු දෙනාගේම ආරක්ෂාව සඳහායි. ඒ නිසා ඔබව නිවස තුල නිරෝධායනයට ලක් කරලා තිබෙනවා නම් හේතුව ඔබ අර මං කලින් සඳහන් කරපු වගේම සෞඛ්‍යමය වශයෙන් අවදානමක් තිබෙන නිසා තමයි ඔබව නිවස තුල නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ. ඉතින් නිවස තුල ඔබව නිරෝධායනයට ලක් කරලා තිබෙනවා නම් පළවෙනි කාරණේ තමයි නිවසේ අනිත් අයත් සමග ඒ පරිශ්‍රයම රැඳී සිටින්න. දෙවෙනි කාරණේ තමයි ආරක්ෂකංශ සෞඛ්‍ය බලධාරීන් හැර වෙනත් බාහිර තැනැත්තන් එහි කැඳවා ගැනීමෙන් වළකින්න.
තුන්වෙනි කාරණය තමයි නිවස තුලදීත් හැකිතරම් මේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදින්. ඉතින් ඔබ නිවසේ නිරෝධායනයට ලක් කරලා තියෙද්දි ඔන්න ඔය සරල සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීම අවශ්‍ය වෙනවා. ඒ වගේම අසල්වැසියන් ඉන්නවනේ අසල්වැසියන්ටත් අපි දැනුම් දෙනවා යම් පුද්ගලයෙක් නිවසක නිරෝධායනය කරලා තිනු නම් පවුලක් දුරකතනෙන් සොයා බලන්න ඔවුන්ගේ සපදු. හැබැයි ඒකම විපරමින් ඉන්න ඔවුන්ගේ පරිශ්‍රයෙන් එළියට යනවාද කියලා ඒවා රටේ පවතින නීති උල්ලංඝනයක්. ඒ වගේම අසල්වැසියන් වන ඔබත් යන්න එපා ඒ නිවසට. චවිකා පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව සකස් කර අපි පොලිස් මූලස්ථානයෙන් අත්පත්‍රිකා කිහිපයක්. මං හිතන්නේ අපිට ඒක බලා ගන්න පුළුවන් නම් ඒ අත්පත්‍රිකා කිහිපය ඒ අත්පත්‍රිකා වලින් එකක් අපි සකස් කළේ දැන් ඔබ කියලා පටන් අරන් තියෙනවා. මේ අත්පත්‍රිකාව අපි බෙදන්නේ නිරෝධායනයට ලක් කරලා තියෙන නිවෙස් වලට. මොකද හැම නිවසක්ම පොලිස් නිලධාරියෙක් අධීක්ෂණය කරනවා. ඒ නිවසට තමයි මේ අත්පත්‍රිකාව බෙදන්නේ. මේකේ තියෙනවා ඔබ නිරෝධායනය වෙලා ඉන්න ඔබ පිළිපැදිය යුතු දේවල් මොනවද? ඒවා උල්ලංඝනය කරොත් ඇතිවන ප්‍රතිවිපාකය මොකද්ද? නෛතික ප්‍රතිඵල මොනවද? මේ සියල්ල ඒකේ සඳහන් කරලා තියෙනවා. මේක දෙන්නේ නිවසේ නිරෝධායනය වෙලා ඉන්න තැනැත්තන්ට. ඊළඟට දෙවෙනි අත්පත්‍රිකාව අපිට ඒකත් බලා ගන්න පුළුවන් නම් දෙවෙනි අත්පත්‍රිකාව මෙන්න. මේ අත්පත්‍රිකාවේ අපි සඳහන් කරලා තියෙන්නේ ඔබේ අසල්වැසියෙක් අසල්වැසියෙක්ව නිරෝධායනයට ලක් කරලා තියෙනවා නම් ඔබ මොකද කරන්නේ? ඒ කියන්නේ මේ අසල්වැසියන්ට මේක බෙදන්නේ. යම් ගයක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා නම් මේක අපි අසල්වැසියන්ට බෙදෙනවා. අර මං කලින් කියපු දේ. එහෙමනම් බලන්න ඒ කට්ටියගේ සැපදුක් බලන්න. හැබැයි යන්නේ නැතුව දුරකතනෙන් හොයලා බලන්න. ඒ ගෙදරට වෙන අය එනවා නම් දැනුම් දෙන්න. ඒ දැනුම් දෙන්න ඕන දුරකතන අංක සඳහන් කරන්න පවා සඳහන් කරලා තමයි දෙන්නේ. ඉතින් මෙවැනි ක්‍රියාවලියක පොලිසිය මේ සෞඛ්‍ය අංශත් සමග එකතු වෙලා මෙවැනි ක්‍රියාවලියක නිරත වෙනවා. මේ මෙවැනි ක්‍රියාවලියක නිරත වෙන දැන් මේ අත්පත්‍රිකා මේවා ලක්ෂ ගණනින් මුද්‍රණය කරලා හැම පොලිස් වසමකටම අපි බෙදලා දීලා තියෙන්නේ. ඉතින් මේ දේ කරන්නේ මේ අපේ රටේම ආරක්ෂාව සඳහා. ඒ නිසා මේ අපේ රටේ ආරක්ෂාව සඳහා සෞඛ්‍යමය වශයෙන් අපි අපේ ආරක්ෂාව සඳහා මහජනතාව වශයෙන් ඔබට කරන්න තියෙන්නේ මේ මං සඳහන් කරපු සහ සඳහන් නොකරපු තව කීපෙකුත් තියෙනවා. මේ සරල සෞඛ්‍ය ආරක්ෂණ විදි අනුගමනය කරන එක. අපි ඊළඟ වටේදී මේට අදාළව තියෙන තව දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා චවික. හොඳයි මං හිතන්නේ ඔබතුමා බොහොම පැහැදිලිව විස්තරාත්මකව ඔබව දැනුවත් කරා. මුන්න තරම්නම් සරල ක්‍රම ටිකක්ද අනුගමනය කරන්නට තිබෙන්නේ මේ වැඩිපුර මුදල් වියදම් කරලා ලොකු ලොකු දේවල් කරන්නට නැහැ එතුමා කියපු විදියට බොහොම සරලයි අනුගමනය කළ යුතු පියවර. ඉතින් මේ දේවල් ඔබ හරියට කරනවා නම් ඔබෙත් මගෙත් අපි හැමෝගේම අනාගතය ඉතාමත්ම සුරක්ෂිතයි. ඉතින් සෞඛ්‍ය අංශත් එකතු වෙලා ආරක්ෂකංශ නිලධාරීන් මේ අත්පත්‍රිකා මුද්‍රණය කරලා මේ දේවල් ඔබට ලබා දීලා තිබෙන්නේ නිකන් gedara පැත්තකින් තියලා තියන්න නෙමෙයි. මේ දේවල් අරගෙන හොඳට කේවල බලන්න මොන වගේ දේවල්ද අපි කරන්නට ඕනි කියන කාරණාව. මම සූදානම් වෙන්නේ මීළඟට අවධානය යොමු කරන්නට මීළඟ ප්‍රශ්නය යොමු කරන්නට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමන්ට මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාට. දැන් පළමු කොවිඩ් රැල්ලත් එක්ක සසඳන්දි වෛද්‍යතුමනි මේ වෙනකොට අපේ රටෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වෙලා තිබෙනවා. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. මේ වෛරසයේ යම් වෙනසක් තිබෙනවා කියන කාරණාවක් මෙතෙන්දි මතුවෙනවා. හැමෝටම හිතෙන කාරණාව මම අදත් ඔබතුමාගෙන් අහනවා. ඇත්තටමයි මෙහෙම වුනේ. ඔව් ඇත්තටම චවිකා මුල් කාලයත් එක්ක සස්තා බලනකොට මේ අවස්ථාවේ මම හිතන්නේ වසංගත තත්ත්වය තරමක් බරපතල තත්ත්වෙන් පවතින්නේ. රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා. දැරට වාර්තා වෙලා තියෙන මුළු රෝගීන් සංඛ්‍යාව 14000 පන්නලා තියෙනවා. ඒ වගේ මේ අවස්ථාවේ සක්‍රියව ඉන්න සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 5000කට වැඩි. ඉතින් දැන් අපි මීට මාසයකට වගේ කලින් ගත්තොත් එහෙම සක්‍රීය හිටපු රෝගීන් සංඛ්‍යාව හරිම අඩුයි. සමහර අවස්ථාවක 200ක් 300ක් වගේ සංඛ්‍යාවක්. එක සැරේම මාසයක් වගේ ඇතුළත කාලයක් ඇතුළත මේ සංඛ්‍යාව විහිල නැග්ගා. ඉතින් කොහොමද මේ තරම් වේගයෙන් මේක පැතිරුණේ? මේකට හේතු සාධක ගණනාවක් තියෙනවා. එක දෙයක් තමයි පොදුවේ ගත්තාම දැන් මුල් කාලේ ජනතාවගේ සියලුම අංශවල යම් අවධානයක් පැවතුනා මේක පාලනය කරගන්න ක්‍රමවේද. දැන් කලින් සඳහන් කරපු මේ රුවන්ගොඩ සීකර මහත්මිය සඳහන් කරා වගේ විවිධ ක්‍රමවේද ඒ සම්බන්ධයෙන් ලොකු අවධානයක් පැවතුනා. හැබැයි කාලයත් එක්කේ අවධානය ටික ටික ලිහිල්ුණා කියලා අපිට හිතෙනවා. ඒක මම හිතන්නේ අපිට එකාංශයකට විතරක් දොස් පවරන්න බෑ. සියලුම අංශවල කාලයත් එක්ක මේ අවධානය ටික ටික අඩු වුණා. ඉතින් ඒ අතර ඒ නිසා මේ රෝගයේ පැතිරීමට අවශ්‍ය සාධක
ටිකෙන් ටික සැපිරුණා වෙන්න පුළුවන්. ඒ වගේ මේ අවස්ථාවේ මේ රෝගය ආරම්භන ස්ථාන ගත්තාම දැන් ඇඟලුම් කම්හල් බ්‍රැන්ඩික්සයි මිනුවන්ගොඩ ආශ්‍රිත පොකුර ඊළඟට මත්සිවිල්ලපොළ ආශ්‍රිත පොකුර මේ දෙකේම ගත්තාම සාධක සමාන සාධක ගණනාවක්. ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවෙද්දිත් ඒ සම්බන්ධයෙන් මුලදී ඒතරම් අවධානයක් යොමු නොවීම. ඒ වගේම මේ හැම තැනක්ම මේ පොකුරු දෙක විතරක් නෙමෙයි මීට ඉස්සර කන්ද කාඩු යනිත් තැන් සලකා බලුවොත් වැඩි දෙනෙක් වැඩි වේලාවක් ගැවසෙන වාතාශ්‍රය අඩු ඒ වගේ කිට්ටුවෙන් බොහෝ දෙනෙක් ගැවසෙන තැන්වල තමයි මේ ගොඩක්ම පැතිරුණේ. දැන් පේන ආකාරයට රෝගය අති ශීඝ්‍රයෙන් පැතිරෙන්නේ අන්න ඒ වගේ තැන්වල වැඩි ජනතාවක් වැඩි වේලාවක් ගැවසෙන වාතාශ්‍රය අඩු ඒ වගේම අර මේකේ මේ වැළැක්වීම රෝග වැළැක්වීමේ ක්‍රියාපිළිවෙල ගැන වැඩි අවධානයක් යොමු නොවන අවස්ථා තමයි මේක වැඩියෙන් පැතිරෙන්නේ. ඒ වගේම තව උදාහරණයක් විදිහට ගත්තාම දැන් අපි ගත්තොත් එහෙම මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත ඒ මුලින්ම ආසාදනයේ ලක්වන වැඩි පිරිස් සේවය කරන්න පදිංචි වෙලා ඉන්නේ නැවත ජනතාව වැඩි වශයෙන් ඉන්න ප්‍රදේශවල මෝදර මත්තක් කුලිය වැල්ලම්පිටිය පෑලිගොඩි ඒ වගේ තැන්වල තමයි වැඩි පිරිසක් ඉන්නේ. ඉතින් ඒ වගේ ස්ථානන් ගත්තාම කුඩා ඉඩ ප්‍රදේශයක ජනගණත්වය අධිකයි ඉතා වැඩි ජනතාවක් ඉන්නවා සහ රෝගේ නිවාරණයේ වැඩපිළිවෙලට ඒ තරම් අනුකූලතාව සමහරට නොතිබෙන්න පුළුවන්. ඒ සාධක ඔක්කොම එකතු වුණාම ඒ වගේ තැන්වල රෝගේ අධිවේගයෙන් පැතිරෙනවා. ඉතින් කලින්ට වඩා වැඩි සංඛ්‍යාවක් රෝගීන් සිය ගාණක් පැතිරෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේක. දැන්ුණත් අපි අනිත් ප්‍රදේශ ගත්තාම රටේ ඈත ප්‍රදේශ ගත්තාම බස්නාහිර පළාතේ වුණත් ජනගණත්වයේ අඩු ප්‍රදේශ ගත්තාම රෝගීන් සිය ගණන් වාර්තා වෙන්නේ නැහැ. රෝගීන් තාමත් සිය ගණන් වාර්තා වෙන්නේ අර මම කියපු සාධක ඒ සියල්ලම එකට එකතුන තැඟුල. ඒක එක වැදගත් කාරණයක්. අනිත් දේ තමයි මෑත කාලේ පරිේශන වලින් හොයාගෙන තියෙනවා මේ අවස්ථාවේ මේ වෛරසයේ ප්‍රභේදය මුල් අවස්ථාවට වඩා යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වෙනස් ඇති වුණ ප්‍රභේදය නිසා මේ විස බීජයේ පැතිරීමට හැකියා වැඩි වුණා වෙන්න පුළුවන්. ඒකත් අපිට බහැර කරන්න බෑ. ඉතින් මේ සාධක ඔක්කොම එකතු වුණාම වැඩි වේගෙන් වෛරසය පැතිරෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර තත්ත්ව යටතේ. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් අයට මේක නොසලකා හරින්න පුළුවන් කියලා. ඕනම තැනක මේක පැතිරෙන්න ගත්තොත් පැතිරෙනවා. සමහර තැන්වල අධිවේගයෙන් පැතිරෙනවා. සමහර තැන්වල හිමින් පැතිරෙනවා. ඒ පැතිරීම සිද්ධ වෙනවා. මොකද සාමාන්‍ය තත්ත්ව යටතේ වුණත් ඒක ආසාදිතයකට පුළුවන් තව රෝගීන් දෙන්නෙක් ඉඳලා පස් දිනකට දක්වා මේක පතුරවන්න. අර වගේ තැන්වල ඊට වඩා ලොකු සංඛ්‍යාවන් වලට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් වෙන්නේ. ඉතින් මේක ඊටාත්ම ප්‍රවේශම් ගත විය යුතු සහ ඉක්මනින් තීරණ ගත යුතු අවස්ථාවක් වෙනවා. ඒ හේතුන් නිසා. හොඳයි මං හිතන්නේ අපිට කතා කරන්න තව ගොඩක් දේවල් තිබෙනවා. දැන් වෛද්‍යතුමා සඳහන් කළ විදිහට මේ වාතාශ්‍රය කියන දේ පිරිසිදු වාතාශ්‍රය මොනතරම් නම් මෙතෙන්දි වැදගත්ද කියන කාරණාව මතුණා. ඒ වගේම තමයි මේ වැඩි ජනගණත්වයක් තියෙන ප්‍රදේශවල වෛරසයේ පැතිරීම ශීඝ්‍රව සිදුවෙනවා කියන කාරණා මත එතුමා සතහන් කළා. තින් අපිට කතා බහ කරන්නට ඔබව දැනුවත් කරන්නට තවත් බොහෝ දේ තිබෙනවා. ඊට කලින් සෝදානම කෙටි විරාමයක් ලබා ගන්න. මහජන සේවයේ පිණිසයි අදගන්ති විකාශය වූ සිහින සමාගම ටෙලිනාට්‍යයේ රංකාසි විස්තුූ භාරගණන සඳහන් කර රංකාසියක් දිනාගනු ලබන්නේ JMC ජයනන්දන හෙට්ටිකොල ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9% සටන් කරයි. නිතර උණුසුම් ජලය පානය කරන්න. ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුකයුම් පැකේජ් ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. මාරිකා සමග දෑතට සිමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර් ඩෙන්ටා කිට් මල් වගේ ළමයින්ට මල් වගේ හිනෙන්න
ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹා ස්වර්ණ මහල් වෙතින් ඉස්තරම් රංකාසි දිනා ගන්න. අසව් අසව් අසව්. ඔබ කල යුත්තේ සතිය දිනවල රාත්‍රී 7 සිට විකාශය වන ටෙලිනාට්‍ය අතරතුර ස්වර්ණවාහිනී තිරේ රංකාසි දිස්වන වාර ගණන නිවැරදිව සමහර කර 77.75ට SMS කිරීමයි. අන ඉෂ්ට වෙනවා මගේ අයියේ. රාත්‍රී 7ට ඇලඩින් ටෙලිනාට්‍යයේදී AL හිස්තනක් වාර ගණනද රාත්‍රී 7.30ට අග්නිපියාපත් ටෙලිනාට්‍යයේදී AP හිස්තනක් වාර ගණනද රාත්‍රී 8.30ට හොඳ වැටේ ටෙලිනාට්‍යයේදී HW හිස්තනක් වාර ගණනද රාත්‍රී 9.00ට හදවතේ කතාව නාට්‍යයේදී HK හිස්තනක් වාර ගණනද රාත්‍රී 9.30ට සිහින සමාගම නාට්‍යයේදී SS හිස්තනක් වාර ගණනද සටහන් කොට 77.75ට SMS කරන්න. ජයග්‍රාහකයන් එදිනම AA ටෙලිනාට්‍ය විකාශයෙන් පසු ප්‍රකාශයට පත් කෙරේ. දැනගන්න. ඔයලා බලන්න. රසවින්දනයේ අසීමාන්තික අත්දැකීමක මිහිරියාව සමගින් ජීවිතයේ සදා නොමැකින ස්වර්ණමය සිහිවටනයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. රැඳෙන්න ස්වර්ණවාහිනිය සමගින්. Excel hygiene boosters nopinena visabija mattui penena pellam ottui ICBT campus jeevithaye arambumai virus saha bacteria walata erihiva 99.9% satan karai මමත් හේන් කොටන්න ගිහිල්ලා තියෙනවා ඉරිංගු යායවල් වල ගිරව් වෙනකොට ඒගොල්ලෝ එලවන්න පැල්වල ඉඳලා කෑ ගහලා තියෙනවා මගේ යාළුවොත් එක්ක කරත්තවල ඉරිංගු පටවගෙන මගේ ගෙදරට මං ගෙනල්ලා තියෙනවා මගේ පොඩි කාලේ කැලමල් පිපි රතු තොල් වලින් කෑ ගසයි ලස්සට රූම වෙච්ච කටුක බව අපේ ගම්මානවල ජීවිත තාම ගොඩාවක් කියලා දැනෙන්නේ රස මතක අවසන මාත්‍රා හිට රාත්‍රී 10:10ට DFCC බැංකුව විශ්වාසයෙන් ඉදිරියට සබත් සමය ඇති විශේෂ සෝදව සෝදාහරමින් පැටියාගේ සොෆ්ට් සමත් සුරකිනවා. තප්පර 30කින් ස්වාභාවික කිරිතේක පියෝඩේල් කිරිතේ. ආරක්ෂාවේ වගකීම ඉටු කරමු වග කියමු නව ජීවන රටාවකට හුරු වෙමු. SLT within online learning saha online working sadaha eda hiya nohaki data deemana Mahajana seve pinisai විරාමින අනුතර ඔබ නැවතත් එකතු වෙ සිටින්නේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන සමගින් අද දවසේදී අපි මාතෘකාව ලෙසින් තෝරාගෙන තිබෙන්නේ COVID-19 හමුවේ ඉදිරි අභියෝග පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ වගේම මේ අභියෝගය ජය ගන්නට රටේ ජනතාව විදියට ඔබ අප සතු කාර්යභාරය මොනතරම්ද කියන කාරණාව යලිත් වරක් ඔබට මතක් කරන්න. ඉතින් අද දවසේදී මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපත් සමග එකතු වෙනවා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සමාජික සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්තුමන් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වගේම පොලිස් නීති කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිතුමන් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සූදානම් වෙන්නේ නැවතත් යොමු වන්නට ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වෙතට ඔබතුමාගෙන් මම උත්තරේ බලාපොරොත්තු වෙන්නේ දැන් අපේ රටේ ආර්ථිකය ගැන කතා කරොත් ඔබතුමා අපේ කතාවට ප්‍රවිෂ්ටයක් ලබා දෙද්දිත් අපේ රටේ ආර්ථිකය මේ වන විට අපි ඉන්නේ කොතනද කියන කාරණාව සහ අපි එතනින් නැගිටින්නේ කොහොමද කියන කාරණාවට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය ගැන කතා කරද්දී මේ ආර්ථිකයේ කොඳුනාරටී විදිහට සැලකෙන ශේෂ්ත්‍ර බොහොමයක්ම වගේ අද වෙනකොට කඩා වැටිලා. සංචාරක ශේෂ්ත්‍රය, ඇඟලුම් ශේෂ්ත්‍රය වගේම මේ විදේශ ශ්‍රමිකයින්ගෙන් අපිට ලැබුණු ආදායම මේ හැම දෙයක්ම වගේ කඩාගෙන වැටිලා. ඉතින් කඩාගෙන වැටුණා කියලා අපිට බලාගෙන ඉන්න බෑ. අපි මේ වැටුණු තැනින් ගොඩ එන්නට කොහොමද
මොන වගේ සැලසුම්ද තිබෙන්නේ මේ දේවල් වලට විශේෂ සැලසුම් අපිට අදහෙට ලබා ගන්නට බෑ එමුණුත් මේවට වෙනම් ආදේශක තියනවාද ඔව් හොඳ ප්‍රශ්නයක් චවික ඇත්තටම ඔබ අහුවේ දැන් අපේ රට ගත්තාම අපේ රටේ ප්‍රධාන ආර්ථික කොට්ටාෂ කීපයක් තියෙනවා ඔබ කිව්වා වගේම අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදකයා විදියට කටයුතු කරන්නේ අපේ ශ්‍රමිකයන් ඊට පස්සේ ඇඟුණු කර්මාන්තය අපේ ප්‍රධාන අපනයන භෝග ටික ඒ වගේම විවිධ නිෂ්පාදන අපනයනය මේ ආකාරයෙන් අපි දැන් යම් මට්ටමකට ගිහින් තියෙනවා රටේ අපනයන පුළුල් කරලා විදේශ විනිමය උත්පාදනය කරන තැනට නමුත් ලෝකයේ තියෙන මේ අර්බුදයත් එක්ක සංචාරක කර්මාන්තය දැන් මං හිතන්නේ ලෝකේ නැත්තටම නැති වෙලා යන තරමටම ඇවිල්ලා. ඒ කියන්නේ තවත් රටකින් සංචාරකයෝ වෙනත් රටකට යනවා කියන එක තාම සීමා සහිත වෙලා තියෙන්නේ. කලාප ඇතුලේ සංසරණය වෙනවා දකින්න පුළුවන්. නමුත් බොහෝ දුරට කලාප වලින් පිටට සංසරණය වීම සෑහෙනම අඩු වෙලා තියෙනවා. දැන් අපේ රට ගත්තොත් එහෙම කොවිඩ් වසංගතය ආපු දවස් ඉඳන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කරලා තියෙන්නේ ඇත්තටම පැමිණෙන්නෙම නැති තරම්. එතකොට එතනින් විශාල ආර්ථික අර්බුදයක් ඒ ශේෂ්ත්‍රයට ඇති කරලා තියෙනවා. ඒ වගේම විදේශීය රැකියා වෙළඳපොලේ සේවය නියුතු විශාල පිරිසකට මේ ලෝක ආර්ථික අර්බුදය නිසා රැකියා අහිමි වෙලා තියෙනවා. එතකොට ඒ තුලිනුත් අපිට විදේශ විනිමයේ බලපෑමක් ඇති කරලා තියෙනවා. එතකොට මේ වගේ අභියෝග තියෙන වෙලාවක රටක් ආර්ථිකය කළමනාකරණය කරද්දී අපි ප්‍රධාන කාරණ කීපයක් කෙරේ අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන් අපි රටක් හැටියට අපේ වියදම් නිසි පරිදි කළමනාකරණය කරගන්න අවශ්‍ය. රජය ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අනවශ්‍ය වියදම් අමාත්‍යංශ මට්ටමින් කපා හැරලා අත්‍යවශ්‍යම වියදම් පමණක් පවත්වාගෙන ගිහිල්ලා රාජ්‍ය බර අඩු කරගන්න සූදානම් කරගෙන යනවා. ඒ තුලින් අපි කොයිම වෙලාවකවත් සේවකයට බලපෑමක් ඇති වෙන්න ඉඩ තියලා නැහැ. නමුත් අපිට පාලනය කරගන්න පුළුවන් විශාල වියදම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ වියදම් පාලනය කරගන්න ගමන්ම යම් මට්ටමකට ආදායම් වැඩි කරගන්න පුළුවන් අලුත් ශේෂ්ත්‍ර අපිට අපි ඉදිරියේ තියෙනවා. දැන් විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝක ආහාර නිෂ්පාදනය විශාල ලෙස සීමා වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේ අපේ රටේ කෘෂිකර්මාන්තය හොඳින් පවත්වාගෙන ගිහිල්ලා පුළුල් කරලා අපිට පුළුවන්කමක් ලැබුණොත් මේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත පුළුල් කරලා වටිනාකම එකතු කරන්න පුළුවන් කර්මාන්ත වැඩි දියුණු කරලා ඒ ආශ්‍රිත ආයෝජන දිරිගන්වලා විදේශ වෙළඳපොළට අපේ නිෂ්පාදනය යොමු කරන්න අද විශාල ඉල්ලුමක් තියෙනවා. මෙන්න මේ ඉල්ලුම ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි. අපේ රටේ තියෙන භූෂමතාවය ගත්තාම අපිට තියෙන ජල සම්පත ගත්තාම ඊශ්‍රායල වගේ රටවල් එක්ක සංසන්දනය කරොත් අපි හුඟක් ඉස්සරහින් ඉන්නේ. හැබැයි නිෂ්පාදනය අතින් ගත්තොත් අපි තාම ඒ වගේ රටවල් වලට වඩා ටිකක් පහලින් ඉන්නේ. මේකට බලපාලා තියෙන ප්‍රධානම හේතුවක් තමයි අපි අපේ නිෂ්පාදන ක්‍රියාවලියට තාක්ෂණය භාවිතා කර ගැනීම සීමා සහිත වීම. එතකොට රජය උත්සාහ කරනවා මේකට වැඩපිළිවෙළවල් කීපයක් යටතේ. එකක් තාක්ෂණික ආධාර දෙන්න ගොවියට, අනිත් එක මේ නිෂ්පාදන ක්‍රියාවලියේ වටිනාකම එකතු කරන අයට විශේෂ ණය ආධාර දීලා බදු සහන දීලා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු රහිතව ලංකාවට ගෙන්නලා ඒ කර්මාන්තශාල ආරම්භ කරන්න ඉඩකඩ ලබා දීම. අනිත් එක තමයි මේ සඳහා වෙළඳපොළ සොයාගෙන යන්න අපේ තානාපති කාර්යාල හරහා විශාල වැඩපිළිවෙළක් ගන්න. එතකොට මෙන්න මේ ක්‍රම තුන එකතු කරගෙන අපි අලුත් අවස්ථාවන් සොයාගෙන ගිහිල්ලා අපි අලුත් වෙළඳපොළ සොයාගෙන යන්න උත්සාහ කරනවා. මේකෙන් වාසි දෙකක් වෙනවා. එකක් අපේ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්න ප්‍රමුඛතාවයක් ගොඩනගිනවා. අනිත් එක තමයි අපේ රටේ නිෂ්පාදකයාට විදේශීය වෙළඳපොළ තුල ලැබෙන වටිනාකම නිසා අපිට යම්කිසි මිලක් තියාගෙන යන්න පුළුවන්. එතකොට දේශීය වෙළඳපොළේ මිල ස්ථාවරව තියාගන්න ගමන් ගොවියාට අතිරේක ආදායමක් ලබා දීලා අර ඒ අයගේ පාඩු අවම කරගෙන ලාභ ලබන තත්ත්වයට ගේන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන්. මේක තමයි අද අපිට
විශාල වශයෙන් සිද්ධ කරන්න පුළුවන් හොඳම ආර්ථික ක්‍රියාවලිය. ඊට අමතරව අපේ රටේ නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදන කර්මාන්ත ශාලා ටික අපි අපන ආයෝජන මණ්ඩලය යටතේ සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙන සියලු කර්මාන්ත ශාලා විධිමත් වැඩපිළිවෙලකට ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ වෙද්දී අපේ වෛද්‍යතුමත් අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමත් කියපු හැටියට යම් යම් අවස්ථාවල සිද්ධ වෙච්ච අඩුපාඩු නිසා විශාල වැඩි ටිකක් සිද්ධ වෙලා තියෙනවා. මේකත් ඇත්තටම මුලවදී ඉතාම හොඳින් කළමනාකරණය වුණා. අපි ඇත්තට මේවා අධීක්ෂණය කරා. මම ඇත්තටම මේ ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ආශ්‍රිත කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට මුල ඉඳලම සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් නිසා මම දැක්කා මේක මුල අවස්ථාවේ ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණා. නීති රීති ඉතාම දැඩිව ක්‍රියාත්මක වුණා. තමන්ගේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ තමන්ම ප්‍රවාහනය කරගත්තා. පුළුවන් තරම් අපි ඉඩකඩ හදලා දුන්නා ඒ සේවකයන් නිශ්චිත ස්ථානවල රඳවා තබා ගන්න. ඒ වගේම ඒවා කණ්ඩායම් වලට වෙන් කරලා ඒ කණ්ඩායම් එකිනෙකා මුණ නොගැසෙන ආකාරයට ඒ කණ්ඩායම් පරිපාලනය කරලා මේ සේවා මුරක්‍රම පවත්වාගෙන යන්න. ඒ වගේම ඒ කර්මාන්ත ශාලා ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අනුගමනය කරන්න ඕන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරලා නිතරම ජීවාණුහරණය කරලා අපිට මේ සෞඛ්‍ය ආරක්ෂිත පසුබිමක් ඇතුළේ මේ කර්මාන්ත කරගෙන යන්න අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබුණා. ඉතින් මේ ටික හොඳට ක්‍රියාත්මක කරගෙන ආව අර ඔබ කිව්වා වගේ ක්‍රමානුකූලව මේ අවදානමේ බිය ජනතාව අතරින් යනකොට මේ කර්මාන්ත ශාලා පරිපාලනය කරන අයතුළුත් මේ අවදානමේ බිය පහ වෙලා ගියා. ඒ නිසා සිද්ධ වෙච්ච අතපසුවීම් කීපයක් අපේ රටේ මේ තත්ත්වයට අරගෙන යන්න අද බල බල තියෙනවා. දැන් අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමා කියපු උදාහරණය හොඳම උදාහරණයක්. ඔය වගේ සිද්ධි ඕන තරම් මේ රටේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා නම් ඒ කර්මාන්ත ශාලා හිමියගෙන් කර්මාන්ත ශාලාව කළමනාකරණය කරන කළමනාකරුවන්ගෙන් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මෙන්න මේවට ඉඩ තියන්න එපා. කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම ඔබටත් අපිටත් ඉතාම වැදගත්. අපිට වැදගත් වෙනවා අපේ මේ විදේශ විනිමය උපයා ගැනීම අපේ රටේ ආර්ථික ක්‍රියාවලියට අපේ රටේ ජීවනාලියට අපේ රටේ පැවැත්මට වැදගත් වෙන නිසා. ඒ වගේම ඔබට වැදගත් වෙනවා ඔබ ආදායම් උත්පාදනය කරොත් තමයි ඔබගේ පැවැත්ම තියෙන්නේ. ඔබ යටතේ සේවය කරන සේවකයාගේ ජීවිකාව තහවුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සියල්ල රඳාපවතින්නේ මේ දෙපළ කියපු මූලික කාරණා ටික හරියට අනුගමනය කරොත් විතරයි. එතකොට මෙතන තියෙන්නේ එක දෙයයි. අපි අපේ ජීවිතය ආරක්ෂා කරගෙන මේ වැඩේ කරනවද නැද්ද කියන එක. අපි අපිට ආදරේද, අපි අපේ පවුලේ අයට ආදරේද, අපි අපේ යාළුවන්ට ආදරේද, අපි අපේ රටට ආදරේද කියන කාරණාව. අපි එහෙමනම් අපි හැමතිස්සෙම මේවා ගැන අවධානයෙන් ඉන්නවා. දැන් අපේ රටේ ඉතිහාසයක් පුරාවට දෙයියන්ගේ ලෙඩ කියලා ජාතියක් තියෙනවා. අපි මේ දෙයියන්ගේ ලෙඩ හැදුන වෙලාවට අපි කවුරුත් කියලා නෙමෙයි, කවුරුත් උපදෙස් දීලත් නෙමෙයි, අපි තාම නිවැරදිව මේ තියෙන ටික අනුගමනය කරනවා. අපි ඒ ලෙඩාව වෙන් කරලා තියා ගන්නවා. ගෙදර කොහොම අත්තක් එල්ලලා අනිත් අයට අනතුරු අඟවනවා අපේ ගෙදර මෙහෙම ලෙඩෙක් ඉන්නවා කියලා. අපි තාම සෞඛ්‍ය ආරක්ෂිතව මේ පුරුදු අනුගමනය කරපු පුරුද්දක් තියෙන පැවැත්මක් තියෙන ජාතියක් ඉන්න රටක්. අද තියෙන තත්ත්වය තමයි අපිට මෙන්න මේකම. මේකත් ඇත්තටම දෙයියන්ගේ ලෙඩක් වගේ දෙයක්. ඊටත් වඩා එහා ගියපු ඊටත් වඩා දරුණු ලෙස පැතිරෙන ලෙඩක්. අද අන්න ඒ ක්‍රියාමාර්ග ටික අපි අනුගමනය කරොත් අපේ රටේ ආර්ථිකයත් පවත්වාගෙන යන ගමන් අපේ රටේ කර්මාන්ත ශාලා ටික පවත්වාගෙන යන ගමන් මේ රට දියුණු කරන්න පුළුවන්. ඊගාවට වැදගත්ම අනිත් ක්ෂේත්‍රය තමයි අපිට තොරතුරු තාක්ෂණය. මේ තොරතුරු තාක්ෂණය කියන එක පුළුල් කරොත් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ලෝකයේ තියෙන වෙළඳපොළ තුල විශාල දෙයක් අපිට කරන්න පුළුවන්. මොකද මේ රැකියාව ගෙදර ඉඳන් කරන්න පුළුවන්. වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි මේ පරිගණක
ආශ්‍රිත මුදුකාංග වේවා එහෙමත් නැත්නම් යම් යම් තාක්ෂණික මෙවලන් වේවා ඒ වගේම මේ ක්‍රියාවලියන් වලට දායක වෙන පොඩි පොඩි මුදුකාංග හදන්න පුළුවන් මේ වගේ දේවල් ගොඩක් අපිට කරගෙන යන්න පුළුවන් එතකොට මේවා අපිට ඉතාම ලේසියෙන් අපේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේ රටේකට අවශ්‍ය දැනුම තියෙනවා අපේ රටේකට අවශ්‍ය ශ්‍රමිකයන් ඉන්නවා ඉතින් මේ ශේෂ්ත්‍රය අපිට පුළුල් කරන්න පුළුවන් රජය මේකට ආරම්භයේ ඉඳලම මේ රජයේ මේ වැඩපිළිවෙල පටන් ගත්ත දවසේ ඉඳලම සහන දීලා තියෙන සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් කරපු ශේෂ්ත්‍ර වලින් එකක් තමයි මේ ශේෂ්ත්‍රය. එතකොට අපිට මේ ශේෂ්ත්‍රය පුළුල් කරන්නත් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒකට දිරිගැන්වීම් ලබා දෙනවා. අපි පුළුවන් තරම් රාජ්‍ය අංශයේ අවශ්‍යතාවන් වලදී දේශීය මුදුකාංග භාවිතා කරන්න නැඹුරු වෙලා තියෙනවා. ඒකට රාජ්‍ය ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය මිලදී ගැනීම වලදී දේශීය නිෂ්පාදකයාට ප්‍රමුඛතාවය දෙන්න 15%ක සහනයක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට මේ සියල්ල ඇතුලේ අපිට පුළුවන් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කරලා ලෝක වෙළඳපොළ ජය ගන්න. එතකොට අපි මේකෙදි අපිට වෙළඳපොළ නැහැ ලෝකයේ කඩාවැටලා අපේ සාම්ප්‍රදායික වෙළඳ භාණ්ඩ වලට තියෙන වෙළඳපොළ නැති වෙලා කියලා දුක් වෙලා අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න බෑ. මේ වගේ අර්බුද සමහර වෙලාවට ඉතා හොඳ අවස්ථාවනුත් හදලා දෙනවා ආර්ථික වශයෙන් ජය ගන්න. මං ගාව හොඳ උදාහරණයක් තියෙනවා. මං වරාධිකාරී සභාපති වෙලා ඉන්න අවස්ථාවේ 2009 ලෝකේම ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ වෙලාවේ නාවික ශේෂ්ත්‍රය හොඳටම වැටුණා. එතකොට ඒ වගේම බාණ්ඩවල මිල ගණන් අති විශාල ලෙස පහළ ගියා. ඉතින් ඒ වෙලාවේ අපි හිතුවා මේක ප්‍රයෝජනෙට අරන් වරාය පුළුල් කරමු. වියදම අඩුයි. එතකොට වරාය පුළුල් කරාට පස්සේ දැන් ඒ පුළුල් කරපු වරාය තුල එන නෞකා අද වෙනකොට මෙහෙවන්න බැරි තරම් ඇවිල්ලා. ඉතින් අපි අර අවස්ථාව ප්‍රයෝජනෙට අරගත්ත අපේ පරාසය පුළුල් කරගන්න. මොකද වරායක් උපරිම කාර්යක්ෂමතාවයේ තියෙනකොට පුළුල් කරන්න හරි අමාරුයි. මොකද ඒකට ඉඩකඩ හොයාගන්න හරි අමාරුයි, කාලය හොයාගන්න හරි අමාරුයි. අර වැටිච්ච වෙලාවේ අපි ඒක කරපු නිසා අපිට අද හොඳ ඉඩකඩක් හැදිලා තියෙනවා. ඒ වගේ ලෝකය වැටෙනකොට අලුත් අවස්ථාවන් නිර්මාණය වෙනවා. අපි අන්න ඒක දිහා හරි අවධානයෙන් ඉඳලා ඒ නිර්මාණය හරියට නිවැරදිව තෝරලා බේරලා අරගෙන ලෝක වෙළඳපොළට හරි හැටි අපි ලබා දුන්නොත් අපිට මේ අභියෝගය ජය ගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. හැබැයි අපි හැමතිස්සෙම හිතන්න ඕන අපි ආරක්ෂා වෙලා අපේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කරගෙන අපේ රටේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරගෙන අපි විදේශ වෙළඳපොළ ජය ගත්තොත් මේක දිනන්න පුළුවන් කියලා. එහෙම කරොත් අපි දිනුන් අපේත් රැකේ ඔබත් රැකේ. මම හිතන්නේ බොහොම වැදගත් දෙයක් එතුමා සදාන කළා. මුලින්ම කියපු කාරණාව තමයි මේ ඔබ ඔබට ආදරය කරන්න, ඔබ ඔබට ආදරය කරන්න, ඔබේ පවුලයට ආදරය කරන්න, ඔබේ හිතමිතුරන්ට ආදරය කරන්න. එහෙම වෙනවා නම් අපිට මේ අභියෝගය ජය ගන්න හරිම ලේසි. ඒ වගේම තමයි ජීවිතේට එන අභියෝග ගොඩක් වෙලාවට විශ්වලාගත් ආශිර්වාදයක් වෙනවා. ඉතින් මෙයත් මේ කොරෝනා වසංගතයත් කොවිඩ් වසංගතයත් අපේ රටට නැගී සිටින්නට ලැබුණු විශ්වලාගත් ආශිර්වාදයක් විදියට හිතුවොත් අපිට වරදින්නේ නැහැ කියන කාරණාව තමයි එතුමා බොහොම හොඳින් පැහැදිලි කළේ. ඒ වගේම තමයි නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් මම විමසන්න සූදානම් වෙන්නේ මේ අපිට මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට ලැබුණු දේවල් එක කතා කරද්දී මේ නිරෝධායනය කියන වචනය සහ නිරෝධායනය කියන ක්‍රියාවලිය අපිට අලුත් දෙයක් වුණා. නමුත් දැන් අපි ඒ දෙයට හුරු වෙලා ඉන්නවා. තාමත් දැන් බොහෝ දෙනෙකුට යම් වෙලාවට පොඩි පොඩි සැකයක් කුකුසක් තියෙන්නට පුළුවන්. ඇත්තටම මේ නිරෝධායන මධ්‍යස්ථානවල සිදුවෙන කාර්යභාරය ගැන ආසාදිතින් වැඩිවීමත් එක්ක දැන් නිරෝධායන මධ්‍යස්ථානවලින් දැන් ගෙවල්වල නිරෝධායනය වෙන්නට පුළුවන් තත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් කොහොමද අපේ රටේ මේ නිරෝධායන ක්‍රියාවලිය සිදුවෙන්නේ ඔබතුමාගෙන් මම අහන්නේ? ඔව් චාවික, දැන් මේ කොවිඩ් වසංගතය හමුවේ පොලිසිය සිදු කරන රාජකාරී, විශාල රාජකාරී ප්‍රමාණයක් පොලිසිය ඉටු කරනවා. අනෙකුත් ආරක්ෂකංශ, ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍යංශ සමග එකට එකතු වෙලා එතෙන්දීත් පොලිසිය සිදු කරන මේ රාජකාරී කාර්යභාරයේදී ප්‍රධාන වෙන එකක් තමයි චවික ඔබ මගෙන් අහපු ඒ නිරෝධායනය කියන දේ. මෙතෙන්දී මුලින්ම යම්කිසි ආසාදිතයෙක් හමු වුණාට පස්සේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් මේ සියලු දෙනා එකට එකතු වෙලා ඒ ආසාදිතයාගේ ස්පර්ශකීන් සහ ඔහු ඇසුරු කරපු අයව සොයාගෙන යනවා, හොයනවා. එතෙන්දී
අපි කියන්නේ first contact, second contact, බොහෝට third contact. මේ ආදී වශයෙන් ඒ contact හොයාගෙන යනවා. සම්බන්ධ ආශ්‍රිතින් හොයාගෙන යනවා. ඉතින් ඒක ඊටාම බැරෑරුම් කාර්යයක්. මොකද සමහර තැනැත්තන් නොයෙකුත් හේතු මත ඔහුගේ ඒ සංචරණයන් සංගවනවා. ඉතින් මේ වගේ වෙලාවට අපි මේ අපි සියලු දෙනා එකට එකතු වෙලා ඊටාම වෙහසක් දරලා ඒ ආශ්‍රිතින්න සොයා ගන්නවා. එතෙන්දි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවාවෙන් ලැබෙන ඒ ඔවුන්ගේ ඒ විශාල කාර්යභාරය. ඒ වගේම පොලිසිය තව බුද්ධි අංශයක් තිබෙනවා විශේෂ කාර්ය අංශය කියලා. ඒ වගේම ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ මේ සියලු දෙනාම එකට එකතු වෙලා තමයි මේ ආශ්‍රිතයන්න අනාවරණය කරගන්නේ. එහෙම ආශ්‍රිතයන් අනාවරණය කරගත්තම එක කොටසක් චවිකා ත්‍රිවිධ හමුදා විසින් සෞඛ්‍ය බලධාරීනුත් සමග එකට එකතු වෙලා නිරෝධායන මධ්‍යස්ථානවලට අරගෙන යනවා. නමුත් දැන් බොහෝ විට නිරෝධායන මධ්‍යස්ථානවල නෙවෙයි නිවසේම අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීම සිදු කරනවා. එතකොට ඒ අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීම සිදු කරන්නේ ඉතාම අර අපි කියන්නේ ෆස්ට් කන්ටැක්ට් කියලා ළඟම ස්පර්ශකයෙන් තමයි අනිවාර්ය නිරෝධායනයට. ඊළඟට සෙකන්ඩ් කන්ටැක්ට්, තර්ඩ් කන්ටැක්ට්, පසු ආශ්‍රිතයන් සම්බන්ධ වූ තැනැත්තන් ඔවුන්ව සොයාගෙන ඔවුන්වත් නිවස තුළ සොයන් නිරෝධායනයට ලක් කරනවා. ඉතින් මේ වෙද්දී චවීකා 85000ක පමණ පිරිසක් මේ මොහොත වෙන විට එලෙස නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම පොලිසිය සෞඛ්‍ය බලධාරීන්ට අමතරව පොලිසියත් පොලිස් නිලධාරිනුත් අධීක්ෂණය කරන ඔය හැම ගයක්ම ඒ නිරෝධායන ක්‍රියාවලිය නිසි පරිදි වෙනවාද කියලා. අර මං කිව්වේ සෙකන්ඩ් කන්ටැක්ට්, තර්ඩ් කන්ටැක්ට් වගේ ඒ ස්වයන් නිරෝධායනයට යොමු කරන නිවෙස්වල දැන් සෞඛ්‍ය බලධාරීන් PHM මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අලවනවා ඒ මහජනතාවට ප්‍රදර්ශනය වෙන්න පෝස්ටරයක්. ඒ විදිහටම අපිත් එක්තරා පෝස්ටරයක් ඇලවීම කරනවා ස්වයන් නිරෝධායනයට ලක්වන ඒ නිවාසවල. එතකොට අපිට බලාගන්න පුළුවන් ඒ පෝස්ටරය. ඒ පෝස්ටරය මේ ඔබ දකින මේ අවවාදයයි කියන මේ පෝස්ටරය ඇලවීම කරන්නේ ඒ මේ මේ පෝස්ටරය අලවලා තියෙනවා නම් ඒ ගෙදර ඒ නිවැසියන්ව ස්වයන් නිරෝධායනයකට ලක් කරලා තියෙන්නේ. ඉතින් මේක අලවන්නේ ගෙවල් ඒ කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මේ අවට සියලු දෙනා දැනගන්න ඕන මේ ගෙදර මේ ස්වයන් නිරෝධායනයට ලක් කරලා තියෙන ගයක් කියලා. ඒක වරදක් නෙවෙයි. ඒක ඇත්තටම මේ මේ සමාජයට යහපතක් හේකින් වෙන්නේ. කොහොඹත් එල්ලුවම ඔනේ වැඩිම තමයි. මේකම් තුමා සඳහන් කරා කොහොඹත් එල්ලීමේ ඒ ඒ හා සමාන දෙයක් මේ නූතනයේ සිදු කරන කොහොඹත් එල්ලීම හා සමාන දෙයක්. ඊළඟට අර අනිවාර්ය නිරෝධායනයට ලක් කරන ඒත් අනිවාර්ය නිරෝධායනයට ලක් කරද්දී සොයන් නිරෝධායනයට වඩා තව සෞඛ්‍යමය වශයෙන් තියෙන අවදානමක් අනිවාර්ය නිරෝධායනයට ලක් කරලා තියෙන අර ෆස්ට් කන්ටැක්ට් දැඩිවම ආසාදිතේ ස්පර්ශ වූ අයවලුන් තමයි අනිවාර්ය නිරෝධායන. එතකොට එතන අපි තව පෝස්ටරයක් අලවනවා. අර අවවාද පෝස්ටරයට අමතරව තව පෝස්ටරයක් අලවනවා. අපි දැන් මම හිතන්නේ ඒකත් අපිට බලා ගන්න පුළුවන් මේ චවිකා මෙන්න මේ පෝස්ටරය. මේක අනිවාර්ය නිරෝධායනයට ලක් කරලා තිබෙන ස්ථානයක් කියලා අවවාද පෝස්ටරයට අමතරව මේකත් අලවනවා. එතකොට මහජනතාවගේ ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමු වෙනවා වැඩි එතෙන්ට. එතකොට මෙන්න මේ වගේ පෝස්ටර් ඇලවීමක් අපි කරනවා. ඉතින් මේ මේ හරහත් අපි සිදු කරන්නේ සියලු දෙනාම මහජනතාව අසල්වාසීනුත් මේ පිළිබඳව දැනුවත් කරලා මේ නිරෝධායන ක්‍රියාවලිය විධිමත්ව කරන්න. ඉතින් මේ නිරෝධායන ක්‍රියාවලිය ඇත්තටම සිදු කරන්නේ චවික දැන් මේ නිරෝධායන මධ්‍යස්ථානවල වෙන්න පුළුවන්. දැන් බලන්න මේ වර්තමානයේ අපිට හමුවන කොරෝනා ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් අපිට හමු වෙන්නේ එක්කෝ නිවෙස් තුල එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කරපු අයවලු. ඉතින් ඔවුන් සමාජයේ හිටියනම් තත්ත්වය සෑහෙන බරපතල වෙන්න පුළුවන්. නමුත් ඒකයි මේ නිරෝධායනයේ අරමුණ. ඒ නිසා මේ නිරෝධායන ක්‍රියාවලියට ආරක්ෂක අංශවලටයි ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ටයි සහාය දෙන්න කියලා මම නැවතත් ඉල්ලා සිටිනවා. ඒ වගේම චවික මං අර කලින් සඳහන් කරා අපේ ලේකම්තුමත් සඳහන් කරා මේ කර්මාන්ත ශාලා ඒ වගේම වෙනත් සේවා සපේන ආයතන වෙළඳ සැල් වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථාන මේ මේ සියලුම ආයතන දැන් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඒ සෑම ආයතනයක්ම
පවත්වාගෙන යද්දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ විධි තියෙනවා. ඒව දැන් නීතියක් බවට පත් මම ඊළඟ වටේදී ගැසට් නිවේදන ගැන සඳහන් කරන්නම්. මේවා නීතියක්. එතකොට මේ සියලුම ආයතනවල එකක් තමයි කරුණු පහක් හයක් වගේ තිබෙන්නේ අපිට ඒ අනුගමනය කරන්න තියෙන. ඒ හැම ආයතනයකම සේවා සපයන ආයතනයක් වෙන්න පුළුවන් රාජ්‍ය පෞද්ගලික වුණාම ආයතනයක්. ඒ ආයතනයට ගෙන්ව ගන්න පුළුවන් සේවා සේවකීන් වගේම මහජනතාව. ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දැනුම් දීලා තියෙන ප්‍රමාණයක් පමණයි. උදාහරණයක් විදිහට කියනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සමහර ආයතන වලට 50%ක් එලෙස දැනුම් දීලා තියෙනවා. ඒ ආයතන දන්නවා ගෙන්න ගත යුතු ප්‍රමාණය. එතකොට පළවෙනිම එක ඒ ආයතනයේ පරිශ්‍රයට ගෙන්නා ගන්න පුළුවන් වෙන පිරිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දැනුම් දීලා තියෙන දැනටමත් දැනුම් දීලා තියෙන පිරිසක් පමණයි ගෙන්න ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ඒ ආයතනයට ඇතුල් වෙන සේවකයෙක් වෙන්න පුළුවන් මහජනතාවගෙන් කෙනෙක් වෙන්න පුළුවන් ඒ සෑම කෙනෙක්ම මුව ආවරණයක් පැලඳගෙන ඉන්න ඕන. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි අර මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම අවශ්‍යයි කියන කාරණේ ආයතනය තුලදී පවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ඒ ආයතනයට ඇතුල් වෙන සෑම තැනැත්තෙකුගේම සේවකයෙක් හෝ වේවා මහජනතාවගෙන් කෙනෙක් හෝ වේවා සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය බැලීම සඳහා පහසුකම් සලසලා තිබෙන්න ඕන. මේ සියල්ල ආයතන ආයතනයේ අයිතිකරුවෙක් කිනුන නම් එයාගේ නැත්නම් කළමනාකාරීත්වයේ ඒ එයාගේ වගකීම. ඊළඟට පස්වෙනි කාරණේ තමයි ආයතනයට ඇතුල් වෙන සෑම කෙනෙකුගේම අත් විස බීජ හරණයට නැත්නම් පිරිසිදු කර ගැනීමට යම්කිසි උපක්‍රමයක් යම්කිසි දෙයක් සකස් කරලා තියෙන්න ඕන. මම මේ වැඩසටහනට එන්න මොහොතකට පෙරත් මට කතා කරා දෙහිඅත්ත කණ්ඩියේ පොලිස් ස්ථානාධිපති. කතා කරලා කිව්වා ආයතන කිහිපයක්ම තිබෙනවා ඇතුල් වෙන්න මේ අත් පිරිසිදු කර ගැනීමට උපකරණ ඒ පහසුකම් සපයලා නැහැ සර් මොකද්ද කරන්න ඕන කියලා. මම කිව්වා ඕක නීති අනුව වරදක්. නමුත් ඒ වරදක් කියලා එකපාරට මත්තඩංගුවට ගැනීමට යන්න එපා. ගිහිල්ලා ඔවුන්ට උපදෙස් දෙන්න මෙන්න මේකයි නීතිය. ඒ නිසා හෙටම මේක සූදානම් කරන්න බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. සිංක් එකක් ලෑස්ති කරලා සබන් කැටයක් තිබිලා නැත්නම් අත් සෝදන්න විස බීජ හරන දියරයක් තිබිලා එවැනි උපක්‍රමයක්. ඊළඟට ඒක සහ අනිත් කාරණේ තමයි ආයතනයට ඇතුල් වෙන සෑම කෙනෙක්ගේම දත්ත ලේඛනයක සටහන් කරගෙන දැන් ඒකට රජයේ විසින් මැදිහත් වෙලා ඒකට නවීන තාක්ෂණික ක්‍රම යොදාගෙන ඒක බොහොම සරලව දත්ත පද්ධතියකට ඇතුල් කිරීමේ ක්‍රමවේදයක් මේ වෙද්දී සකස් කරලා තිබෙන්නේ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් පසු වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන කරුණු තමයි නීතියට අනුව සහ සෞඛ්‍ය බලධාරීන්ට අනුවයි නීතියට අනුවයි මේ නීතිය සකස් වෙලා තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන් ගේ නිර්ණායක මතනේ. මේ ආයතන අනුගමනය කරන්න ඕන ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලිය ආයතනයක් අනුගමනය කරා නම් ඒ ආයතනය සහ ඒ ආයතනයේ සේවකීන් සහ ඒ ආයතනයට පැමිණෙන මහජනතාව ඒ කියන්නේ මුළු රටම ආරක්ෂිතයි. මම හිතන්නේ හොඳ තැනකට ආවෙතුමා මේ දැන් මේ නවීන තාක්ෂණයේ යොදා ගැනීමෙන් මේ පුද්ගලින්ගේ දත්ත තොරතුරු එක්රැස් කර ගැනීම මේ වෙලාවේ මොනතරම්නම් වැදගත්ද කියන කාරණාව විශේෂයෙන්ම මේ QR ක්‍රමය කේත ක්‍රමයක් භාවිතයෙන් මේ සිංගප්පූරුව වගේ රටවල් අද වෙනකොට මේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරන්න බොහොම ලොකු හොඳ සාර්ථක උත්සාහයක් අරගෙන තිබෙනවා. මම ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහතාගෙන් අහන සූදානම් වෙන ඉතින් මේ වගේ තාක්ෂණයක් එක්ක යන ක්‍රමවේදයක් අපේ රටට හඳුන්වා දීලා මේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේදයක් මොන හරි තියෙනවද? ඔතන ඇත්තටම ඒක ක්‍රියාත්මක වෙනවා. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරා. මේ ක්‍රමවේදය හරහා ඇත්තටම අපිට පුළුවන්කම ලැබෙනවා ආශ්‍රිතයෝ ඉන්නේ කොහේද? ඒ ආශ්‍රිතයෝ ගැවසුණු තැන් කොහොමද? ඒ අනුව ඒ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා නම් අපි හිතමු අපි ෆුඩ් සිටි එකකට යනකොට එහෙමත් නැත්නම් ෆාමසි එකකට යනකොට මොකක් හරි සුපර් මාකට් එකකට යනකොට මේ තොරතුරු හරියට ඇතුළත් කරගෙන හැමෝම යනවා නම් අර ආශ්‍රිතෙක් හමු වෙච්ච ගමන් අර හැමතැනම යත් ඒ තොරතුරු දාලා තිබුණොත් එහෙම ඉමීඩියට්ලි අර ගියපු සියලු දෙනාට දැනුම් දෙන්න පුළුවන් මෙන්න ඔබ මේ ආශ්‍රිතෙක් එක්ක ගැවසිලා ඉන්නවා. එහෙම නැත්නම් එක ආශ්‍රිතෙක් ගියා කියලා දැනගත්තාම අනිත් අයට දැනුම් දෙන්න පුළුවන් මෙතන ආශ්‍රිතෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක හරි සාර්ථක ක්‍රමවේදයක් ඔබ කිව්වා වගේ
ලෝකෙ හුඟක් රටවල් දැන් මේක පාවිච්චි කරගෙන යනවා චීනය සිංගප්පූරුව වගේ රටවල් මීට වඩා එහාට ගියපු දියුණු තාක්ෂණික ක්‍රමයටත් භාවිතා කරනවා මේ රෝගීන් කොරන්ටයින් කරන එක තැන ඉඳන් සීළු දේ මොනිටර් කරන්න මම හිතනවා අපිත් පියවරෙන් පියවර එතනට යයි ඒ ඒක හරියට පාවිච්චි කරොත් එහෙම අපිට මේ තොරතුරු එක්ස්ප්‍රෙස් කර ගැනීම සහ මේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම සරලව කරන්න පුළුවන් අද ආරක්ෂක අංශ මහා විශාල පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ජීවිතයේ අවදානමට තියලා මේ වැඩේ කරන්න දැන් දැන් මේ වෙනකොට සමහර වෙලාවට සමහර ආරක්ෂක අංශ නිලධාරීන්ටත් මේ රෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේකට හේතුව වෙලා තියෙන්නේ මේ ජනතාව සහයෝගය ලබා නොදීම සහ මේ ක්‍රමවේදයේ තියෙන භෞතික ගැටලු. හැබැයි මේ වගේ තාක්ෂණික ක්‍රමවේදයක් අපිට හඳුන්වලා දුන්නොත් මේක සෑහෙන අඩු කරලා අපිට පුළුවන් ඉතාම ලේසියෙන් කඩිනමින් මේ ආශ්‍රිතයන් නඳුන ගන්න සහ ඒ ආශ්‍රිතයන් ගැවසෙන තැන් පිළිබඳ ගැවසුණු තැන් පිළිබඳ සහ අපි යම්කිසි කෙනෙක් ඒ ආශ්‍රිතයේ ආසන්නයේ ගැවසුණාද කියන එක පිළිබඳ තොරතුරු කඩිනමින් හුමාරු කරගන්න. ඉතින් මේක තමන්ට ආරක්ෂා වෙන්නත් අනිත් කෙනාව ආරක්ෂා කරන්නත් ඉතාම වැදගත්. ඒ නිසා මේ රජයේ විසින් ඉල්ලලා තියෙන ආකාරයට ඒ තොරතුරු යාවත් කාලීන කරොත් ඇතුළ වෙන හැම තැනකදීම අර QR කෝඩ් එක කේතය ස්කෑන් කරලා ඒක කරා නම් පෑන් පැන්සල් අල්ලන්න ඕනෙත් නැහැ. ඒක ඊට වඩා හුඟක් තාක්ෂණීය තුලින් මේකට ඉඩකඩක් හැදෙනවා. ඒක කරොත් හැමෝටම සේවයක් වෙයි කියලා මම හිතනවා. ඒක තව පුළුල් වෙයි අඩුපාඩු ඇති ඕන දේවල් තියෙයි. දැන් අපේ රටේ තියෙන ගතියක් තමයි හැමතිස්සෙම අඩුපාඩුව තමයි ඉස්සෙල්ලා දකින්න ඕක කරලා ඒ අඩුපාඩුව අදාගන්න උදව් කරනවා නෙමෙයි අඩුපාඩුව තමයි ඉස්සෙල්ලා දකින්නේ ඒක කියව කියව ඉන්නවා අරක කරන්නේ නැහැ ඉතින් ඕක නැති කරලා අපි මේ වෙලාවේ රටක් හැටියට දේශපාලන ભેදවලින් තොරව ಜಾති ආගම් කුල ભેදවලින් තොරව මේ වැඩපිළිවෙලට નિවර්ධිය සහයෝගය දෙන එක ඒ වගේම සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ ක්‍රියාත්මක කරන මේ යෝජනා කරලා තියෙන වැඩවලට සහයෝගය දෙන එක ඉතාම වැදගත්. එහෙම නැත්නම් අපිට ඉදිරි ගමන හරිම අමාරු. හොඳයි මම මීලඟට යොමු වෙන්නේ වෛද්‍යතුමන් වෙතට මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා වෙතට. දැන් මේ නිරෝධායනය ගැන කතා කරද්දී වෛද්‍යතුමනි ගොඩක් වෙලාවට කෙනෙක් ආසාදිත වෙලා නම් මේ ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් වෙන්නට පුළුවන් දෙවැනි තුන්වැනි ආශ්‍රිතයින් වෙන්නට පුළුවන් මොවුන්ව දින 14ක පමණ අවම කාලයකට යටත් වෙලා උන්ව නිරෝධායනය කිරීම හුදකලාව වෙන් වෙන්ව තැබීම බොහොම වැදගත්. නමුත් ඇතැම්මයි මේ දේ බොහොම සුළුවෙන් ගන්නෙ. වැඩි දිනක් හිතන්නේ නැහැ. නමුත් අපේ PCR පරීක්ෂණය පොසිටිව් නෙමෙයි නම් ඒක නෙගටිව් නම් ගොඩක් වෙලාවට හිතනවා පළමු හෝ දෙවෙනි ආශ්‍රිතයෙක් වුණාට එහෙම හුදකලා වීම නිරෝධාහන වීම ඊතරම් අවශ්‍ය නැහැ කියන කාරණාව. නමුත් අපි වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරමු අපේ ජනතාවට ඇයි මේ දේ මේතරම් වැදගත් වෙන්නේ කියන එක. ඔව් මෙතෙන්ද ශවිකම් ඔබේ ඒ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා මට පොඩ්ඩක් අවසර දෙන්න මේකේ විද්‍යාත්මක පැත්ත පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේ රෝගය ඇති වෙන්නේ SARS COVID-2 කියන වෛරසයේ නමින් තමයි හැඳින්වෙන්නේ විද්‍යාත්මක නාමය. මේක RNA කියන ජානමය කොටස තියෙන වෛරසයක්. මේ වෛරසයේ ව්‍යුහය සකස් කරලා ගත්තාම මේකේ තියෙන්නේ RNA කොටස වට කරගත්ත ප්‍රෝටීන් අණු ගණනාවක් තියෙනවා. අර දැන් අර රම්පුටන් ගෙඩියක් වගේ පේන්නේ කූරු කූරු වගේ ප්‍රෝටීන් අණු. ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ මේදමේ ආකාර පටල දෙකකින්. ඉතින් ඔය හේතුව නිසා තමයි අපි මේ රෝගේ වළක්වන්න සබන් දාලා එහෙම නැත්නම් මධ්‍යසාර අඩංගු විස බීජ හරණ කාරකයකින් අත හොදන්න කියන්නේ මොකද ඒවට පුළුවන් මේ මේදමේ පටලය බිඳ හෙළලා මේ වෛරසය විනාශ කරන්න. එතකොට ඊට පස්සේ මේ වෛරසය ආසාදිතයෙක්ගේ බිඳිති වලින් බොහෝ දුරට දැන් බොහෝ දුරට පැතිරෙන්නේ නැමේ බිඳි හරහා කියලා තමයි විශ්වාස කරන්නේ. ස්පර්ශ වෙනවට වඩා ස්ප්‍රත්‍යනක ස්පර්ශ වෙලා එකකින් ගන්නවට වඩා බිඳි හරහා පැතිරෙනවා කියන එක තමයි ගොඩක් විශ්වාස කරන්නේ. ගිහිල්ලා ඊට පස්සේ නාස්කුහරයට මේක ඇතුළු වුණාම අර කියපු ප්‍රෝටීන අණු වලින් හයි වෙනවා නාස්කුහරයේ සහ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසින සෛලවයට. ඊට පස්සේ උට ඒ සෛලවයට ඇතුළු වෙනවා. ඇතුළලා ඒක තුළ මේ වෛරසයේ ගුණණය වෙනවා. අර RNA දෙගුණ වෙමින් ගුණණය වෙනවා. ඊට පස්සේ අපිට වෙමින් ටික ටික ශ්වසන මාර්ගයට මේක ඇතුළු වෙනා පල්ලෙහා කොටස් වලට. ඒක නිසා තමයි PCR පරීක්ෂණයක් කරලා නාස්කුහරයෙන් හරි ශ්වසන මාර්ගය ඉහළ කොටසින් ලබා ගන්න සාම්පලයකින් මේ ඒ ජාන කොටස් RNA කොටස් අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේ ප්‍රතිදේහ ජනක පරීක්ෂාව, ඒ කියන්නේ ඇන්ටිබඩි පරීක්ෂාව, ඒකෙදී අඳුනගන්නෙත් අර තියෙන ප්‍රෝටීන් කොටස්. ඒ වගේම අර නාසයෙන් ගන්න සාම්පලකින් අඳුනගන්න පුළුවන්. ඊට පස්සේ මේක පල්ලෙහාට ගියාට පස්සේ ශ්වසන මාර්ගයේ ආසාදනයක් ඇති වෙනවා. ඒ ආසාදනයේ ප්‍රතික්‍රියාව මත ඊට පස්සේ ඇඟේ ප්‍රතිදේහ ඇති වෙනවා.
මෙහිදී තමයි අර ගොඩක් අමාරු තත්ත්වයකට පත් වෙන්නේ. ඉතින් මෙහිදී අපි තෝරන ගත යුතු තත්ත්වයක් තමයි අර දැන් ඒ ශ්වසන මාර්ගයට ඇතුළෙන් මුල්ම කාලේනේ ඔය මේ වෛරසයේ ගුණණය වෙමින් ඉක්මනට ඉක්මනට වර්ධනය වෙමින් ගුණණය වෙමින් මේ ආශ්‍රය තරලවල සෛල පවතින්නේ. ඉතින් ඒ කාලේ තමයි මේක වැඩිම පැතිරෙන්න පුළුවන්. මොකද ඒ කාලේ තමයි වාතය වාතයේ නිරාවරණය කරන්න පහසුම කෙනෙක් කියුස්මක් කරියොත් බොහිට කියුස්ම වලට අර මෙතන කැස්ස තමයි ඇති වෙන්නේ අර උගුරේ ආසාදනයත් එක්ක. එතකොට ඒකෙන් ආපහු වාතාශ්‍රයට මේක යොමු වුණා. ඉතින් ඒ කාලේ තමයි ආසාදිත බව වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් දැනට හොයාගෙන තියෙනවා රෝග ලක්ෂණ ඇති වෙන දින දෙකකට තුනකට කලින් ඉඳලත් ආසාදිත බව පවතිනවා. මොකද අර වෛරසයේ ඇතුල් වෙලා නාස්කුහරේ සහ ශ්වසන මාර්ගයේ සෛලවල මේක ගුණනය වෙනවා. ඉතින් ඊට පස්සේනේ රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නෙ. ඊට පස්සේ රෝග ලක්ෂණ පෙන්නලා සාමාන්‍යයෙන් දවස් 10ක් විතර යනකල් ඒ කාලය ඇතුළත තමයි يعني මෙහෙම අපි චක්‍රයක් වගේත් ආසාදිත බව මෙන්න මේ වගේ ඉහළට යනවා. එන්නේ දවස් 10 වගේ කාලය ඇතුළත තමයි මේ ආසාදිත බව ඉහළට යන්නේ. ඉතින් ওই වෛරසයේ ගුණණය වෙන කාලය ඇතුළත තමයි PCR පරීක්ෂණයකින් මේක අඳුරගන්න පුළුවන්. මොකද PCR පරීක්ෂණයෙන් මෙතන අඳුරගන්නේ අර ජානමය ද්‍රව්‍ය. හැබැයි දැන් විද්‍යාත්මක පරීක්ෂණවල හොයාගෙන තියෙනවා ආසාදිත බව සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ පවතින උදාහරණයක් වශයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන අයගේ අර පළවෙනි දින 10 වගේ කාලය ඇතුළත කියලා. ඊට පස්සේ ආසාදිත බව සෑහෙන අඩු වෙලා යනවා. හැබැයි අර වෛරස් ජානමය කොටස් තාම ඇඟේ තියෙනවා. ඇඟේ තරලවල තියෙනවා. ඉතින් ඒ ආසාදිත බව අඩු වුණාට පසුව ගන්න PCR වල පවා ඒවා දන ඒ කියන්නේ පොසිටිව් වුණත් එයින් අදහස් වෙන්නේ නැහැ මේ තැනත් ආසාදිතයි කියලා. ආසාදිත බව මුල් කාලේ තමයි පවතින්නේ. ඒක නිසා තමයි මෑත කාලේ තීරණයක් ගත්තේ. දැන් ඉස්සර නම් PCR නෙගටිව් වෙනකල් ඒ රෝග ලක්ෂණ නොපෙන්නන තැනත් එක්කුණත් රෝහලින් පිට කරන්නේ නැහැ. සමහරවිට ඔබට මතක ඇති අර චීනදා ජාතික කාන්තාව වෙනදා ශ්‍රී ලාංකික රෝගියා සති ගාණක් රෝහලේ තියාගත්තා. මොකද PCR දෙකක් නෙගටිව් වෙනකල්. හැබැයි මෑත කාලීන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා PCR දවස් 14න් පස්සේ පොසිටිව් වුණා කියන එකෙන් අනිවාර්යයෙන්ම අදහස් වෙන්නේ නැහැ ඒ රෝගියා ඒ තැනත්තා අනිත් අයට රෝගය ආසාදනය කරනවා කියන එක. ඒක නිසා තමයි දැන් තීරණය කරලා තියෙන්නේ යම් ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්නන අය රෝග ලක්ෂණ නොපෙන්නන අය දැන් ඇත්තරම රෝහල් වලට වඩා අර නිරීක්ෂණය කළ හැකි ආයතන වලින් තියාගන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඉතින් ඒ වගේ තැනක දවස් 14ක් තියාගෙන ඒ අයට රෝග ලක්ෂණ ඊට පස්සේ පෙන්වන්න නැත්නම් ඒගොල්ලන්ව යවන්න පුළුවන්. හැබැයි යවන්නේ ආපහු සැරයක් නිවස තුල වෙන් කර තැබීමට. එතෙන්දී අපි නිරෝධායනය කියන්නේ. මොකද නිරෝධායනය පාවිච්චි කරන්නේ රෝගියේ ආසාදිත නොවුන අයට. රෝගියේ ඊට නැත්නම් රෝහලින් එහෙම නැත්නම් ආයතනයෙන් පිටත් කරලා තව දවස් 14ක් තියෙනවා ගෙදර හුදකලාව ඉන්න කියලා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි කියනවානේ දැන් අවදානම අඩුයි කියලා දවස් 14න් පස්සේ. ඒකට 100%ක් අවදානම නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඒ අවදානම සම්පූර්ණයෙන්ම කපා හරින්න තමයි අර දවස් 14ක් ඉන්න ඕනේ කියන්නේ. අනිත් දේ තමයි රෝග ලක්ෂණ නොපෙන්නුවට අපි කවුරුවත් මේ රෝගයේ වෛරසය ගැන තාම 100%ක් දන්නේ නැහැ. රෝග ලක්ෂණ නොපෙන්නුවත් ඇඟ ඇතුලේ යම් යම් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ශ්වසන පද්ධතියට හෘදයට බලපාන්න පුළුවන්. සාමාන්‍ය වෛරස් උන රෝගයකින් පස්සේ වුණත් තරුණ කට්ටිය සමහරවිට ඕනෑවට වඩා මහන්සි වුණොත් එහෙම ඒක හෘදයට බලපාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් දැන් ඒකෙන් ඒක නිසා දවස් 17න් රෝහලෙන් පිට කරා කියලා ඒකෙන් අදහස් වෙන්නේ ඊළඟ දවසින් දැල්ල පරණ පුරුදු විදියට දුවලා පණින්න හැමතැනම ඇවිදින්න පුළුවන් කියලා. ඉතින් ඒක අතිශය වැදගත්. ඒ නිසා තමයි දැන් ওই තීරණය ගන්න. රෝගයේ නිර්ණය කිරීමේ අනිවාර්ය සාධකය තමයි PCR පරීක්ෂණය. ඒකට අපි කියන gold standard කියලා. රෝගී නිර්ණය කිරීමේ අනිවාර්ය සාධකය කලිනුත් එහෙමයි, දැනුත් එහෙමයි, ලෝක හැම රටක වගේ ඒක එහෙම තමයි. හැබැයි දැන් තව දෙයක් හොයාගෙන තියෙනවා. ඉස්සර ඇන්ටිජන් කියන පරීක්ෂාව ගත්තේ නැහැ මේකට. මොකද ඉස්සර කාලේ මේ මතුන ඇන්ටිජන් ඒ ගත්තේ පරීක්ෂණ කිට්ස් ඒවා එච්චර සාර්ථක නැහැ. ඒකේ සංවේදීතාව 60%ටත් අඩුයි. ඒ වගේ එකක් පාවිච්චි කරන එක තීරමක් නැහැ. හැබැයි මෑත කාලෙදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොයාගෙන තියෙනවා අනුමත කරලා තියෙනවා 95%කට වැඩි සංවේදීතාවයක් තියෙන ප්‍රතිදේහජනක හඳුනාගත හැකි කට්ටලයක්. ඉතින් ඒක නිසා දැන් ක්‍රමක්‍රමයෙන් ඒකත් හඳුන්වා දීගෙන යනවා. ඉස්සරේ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද ඉස්සර කාලේ ඒක මේ ප්‍රමාණවත්ම දී හොයාගත්තේ. මොකද දැන් නවීන විද්‍යාව පවා ටිකෙන් ටික තමයි මේකට අදාළ පරීක්ෂණ ඖෂධ හොයාගෙන යන්නේ. හිමින් හිමින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඇන්ටිජන් පරීක්ෂාවක් දැන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ පාවිච්චි කළ හැක්කේ අර PCR පරීක්ෂාවට ආදේශකයක් වශයෙන් නෙමෙයි.
මේක පාවිච්චි කරන්න පුළුවන් සමහර ඒ කියන්නේ අවදානම් කාණ්ඩ ඉන්නවනේ මේ රෝගියට ලක් වෙනවා අවදානම් කාණ්ඩවල විස බීජය පැතිරීමට තියෙන හැකියාව ඉන්ෆෙක්ටිවිටි කියනවා ඒක කොහොමද කියලා බලන්න මේක පාවිච්චි කරන්න පුළුවන් හැබැයි රෝගය නිර්ණය කරන්න නම් අනිවාර්යයෙන් PCR පරීක්ෂණයක් කරන්න ඕනේ හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව දැන් තියෙන විද්‍යාත්මක තොරතුරු අනුව රෝග ලක්ෂණ නොපෙන්නන කෙනෙකුට දවස් 14කින් පස්සේ PCR පරීක්ෂණයක් නොකර රෝහලින් පිටත් වෙන්නේ නැහැ නැත්නම් ආයතනයෙන් පිටත් වෙන්න පුළුවන්. ඊළඟට මේ මම කියපුවා ආයතන කියන කතාවත් ඉතා වැදගත්. දැන් ඉස්සර රෝගීන් අඩු කාලේ PCR පොසිටිව් වුණ ගමන් රෝහලකට ඇතුළත් කරා. ඒක කළ යුතු දෙයක්. අනිවාර්යයෙන්ම PCR පොසිටිව් වුණා නම් ඒ කාලේ ඇතුළත ඇතුළත් කළ යුතුමයි. මොකද ඒයින් අපි කරනවා ඒ තැනැත්තව ආසාදිතයව සමාජයෙන් වෙන් කිරීමක්. සමාජයෙන් වෙන් කිරීමකින් අපි කරන්නේ ඒ රෝගී පැතිරීමට තියෙන අවස්ථාව තවදුරටත් කපා හැරීම. දැන් ශ්‍රී ලංකාව මුල් අවස්ථාව ගොඩක් සාර්ථක වෙන්නේ හේතුවක් තමයි සියලු දෙනාම රෝහල් වලට ඇතුල් කරා. ඒක කළ යුතු දෙයක්. දැන් වෙන රටවලට ඒක කරන්න බැරි වුණා. මහා බ්‍රිතාන්‍යයේ එක් සජ ජනපදයේ වගේ රටවලටත් ඒක කරන්න බැරි වුණා. මේකෙන් කරන්නේ ඒ තැනැත්තව හුදකලා කිරීම තුලින් සමාජයෙන් හුදකලා කිරීම තුලින් අර ආසාදිනී පැතිරෙන තියෙන අවස්ථා ගොඩක් අඩු කරනවා. ඒ වගේම දැන් හැමරෝ දැන් අර රෝග ලක්ෂණ නොපෙන්නන තැනත්තන් ඔවුන් දැන් රෝහල් වලට වඩා ඇතුළත් කරන්නේ රෝගීන් නිරීක්ෂණය කළ හැකි මධ්‍යස්ථාන වලට. දැන් තියෙන අපි හිතමු ඔය තරුණ සේවාව වලට අයිති ආයතන, ඒ වගේ තැන් වල තියෙන ශාලා දැන් පරිවර්තනය කරලා තිනවා ඒ වගේ අර අතරමැදි නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට. इंटरमीडियट से एक अदास करो नुसा हरण के ए आयो बलाकंडे आगे पवा सांकूलता इन पूर्व थिंग ए तेन तन पवा ये आवाश पहासुकाम दील ये आवाताश्रे पारे पहासुकाम दील ए तेंग बलागिन सांकूलता व्याख्या दवास्ता मुदार इन पूर्व उन्न ओ प्रतिपत्य तम दंट तीयन्े मेथिन तव देव तुनो अभी ट्रेस टेस्ट ट्रीट कि මුලින්ම හඳුනා ගන්න දෙවනුව පරීක්ෂණ කරන්න ඊට පස්සේ ප්‍රතිකාර කරන්න මේ තුනේ එකටයි යන්න ඕනේ වෙන වෙනම ගත්තොත් හරියන්නේ නැහැ ට්‍රේස් කියන එක විතරක් කරලා මේ අයව හුදකලා කරොත් ඒකෙන් ඒ ජනගහණය තුළ නිතර නිතර පැතිරෙන්න පුළුවන් පාලනයක් වෙන්නේ නැහැ ඒක අයින් කරපු ගමන් ආයෙ හැමතැනම පැතිරුවා ඒකින්ද ට්‍රේස් කරලා ඉස්සෙල්ලම ලංකාවේ හරි විදියට තමයි ලංකාව කරපු හරි විදිය තමයි ඉස්සෙල්ලම මේ ආසාදිතයන් අඳුර ආශ්‍රිතයන් අඳුරගත්ත අර මේක මේ ආරක්ෂකංශ ඒ වගේම බුද්ධිංශ වල විශාල සහයෝගයෙන් මෙයා අඳුරගත්තා. ඒ අඳුරගත්තට පස්සේ අර ඒ අයගෙන් පැතිරෙන්න තියෙන අවදානම බොහෝ අඩු කරා. මොකද අඳුරගත්ත කටි ඉස්සෙල්ලම හුදකලා කරා. ඊට පස්සේ එහෙම නැත්තම් සමහර අයව කොරන්ටයින් කරා. ඊට පස්සේ ඒගොල්ලන් ටෙස්ට් කරා. එතකොට ටෙස්ට් කරන්නත් කාලයක් යනවනේ. ඒ කාලයක් කපා හැරලා අවදානම අඩු කරලා ටෙස්ට් කරලා ඊට පස්සේ ඒ අයගේ රෝගී තත්ත්ව මට්ටම මත ට්‍රීට් කරා. ඔය තුන වෙන වෙනම කරා නම් අනිත් රටවල් වල වගේ බොහොම දරුණු තත්ත්වයකට යන්න පුළුවන්. ට්‍රීට් විතරක් කරා නම් කිසිම පාලනයක් නැතුව රෝගේ පැතිරෙනවා. ටෙස්ට් විතරක් කරා නම් පරිසරයේ ඉන්න අය අඳුර ගන්න නැතුව ඒගොල්ලෝ හැමතැනම පැතිරෙනවා. ඔය තුන එකට ආ යුතුයි. ඒ කියන්නේ ටෙස්ට් ට්‍රීට් ट्रेस टेस्ट ट्रीट के अनिवार्यम इकट आयुत इध मेहिदी मट मूलिक मेक वसंगत तत्वया दरट दंड विद्या विद्यात्मक साधक मत फदनाम करगण तम मे तीर्ण गतयुत्ते सौख्य अंशवल अणुधनम सह ये मार्गोपदेश अटते अणि शीलवांशवल सहवे හොඳයි මං හිතන්නේ වෛද්‍යතුමා ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරා මොකක්ද මේ වෛරසයේ ස්වභාවය කොහොමද මේක පැතිරීම සිද්ධ වෙන්නේ ඇයි අපි දින 14ක නිරෝධායනියට යොමු වී යුත්තේ විශේෂයෙන්ම එතුමා සඳහන් කළපු කාරණාවක් තමයි මේ දින 14 නිරෝධායනියෙන් පස්සේ ගෙදරාවට පස්සේ Tamanට පුරුදු විදියට හැසිරෙන්නට බෑ තවත් දින 14ක් ඔබ පරිස්සම් වෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් තවත් ඔබව දැනුවත් කරන්නට බොහෝ දේවල් තිබෙනවා ඊට කලින් අපි සූදානම් වෙන්නේ අනිත් කෙටි විරාමයක් ලබා ගන්න. अति उसस परीक्षण पासुकम हम Beneath its glassy surface, a world of gliding monsters. इसल पनी कले देवंते इन समग्र. Sharks never show any loss of brain activity as they age. With this close to the reactivation of human brain cell. मनुष्य वर्गिया की यापत उदिसा कले बिहुमक भयंकर प्रतिपालया. Tell me I didn't see that. They recognize that gun. It's impossible. Sharks do not swim backwards. They can't. Deep Blue Sea.
හෙට සවස 4ට ස්වර්ණ වාහිනියෙන්. Microcalcium sabun fluoride සහිත signal strong teeth දත් ශක්තිමත් කරයි. Signal strong teeth. ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. Sprite පැහැදිලිවම refresh කරයි. Fixel hygiene boosters no pinena visabija mattui penena pellam ottui bahanda niladi ganimeedi venam sel tula gatha karana kaalaya seema karanna DFCC banko vishwasen idiriyata ආරක්ෂාවේ වගකීම ඉටු කරමු වගකියමු නව ජීවන රටාවකට හුරු වෙමු ICBT කැම්පස් ජීවිතයේ ආරම්භමයි Godrej Air Pocket Fragrance සුවඳ දිගු කාලයක් පවතී මේ රෝපියෙන් ඇලලුණු මොහොතක් ඒ මොහොතේ සුවහසක් දනන් රකින්වස් කැපවණු නිලදරුවන් පිරිසක් ඔවුන් රකින්වස් අපේ ස්වර්ණ වාහිනිය ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ සමගින් දියත් කරන මනුෂ්‍යත්වයේ සත්කාරය ස්වර්ණශ්‍රී සත්කාර දිවාරෑ වෙහෙසමින් අවැසි නොතකමින් කොවිඩ් නැසන ප්‍රියන්විතයේ අපරකින් පොලිස් නිලදරුවන් වෙත ප්‍රමිතියෙන් යුත ආරක්ෂිත ඇඳුම් කට්ටල මුහුණු ආවරණ ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ බෙදා දෙනු ලබන ස්වර්ණමය සත්කාරය ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ඇතන්ස් අධ්‍යාපන ආයතනයත් එක්ක කටයුතු කරමින් මේ කටයුතු කිරීම ගැන මම ඉතාම සතුටු වෙනවා පොලිස් නිලධාරියෙක් හැටියට පොලිසියට අනුග්‍රහය දැක්වීම ගැන මේ අවස්ථාවේදී ස්වර්ණශ්‍රී සත්කාර තවත් අභිමානීය දෛහිතකාමී සත්කාරයක් තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක් පියෝඩේල් කිරිතේ Microcalcium sabun fluoride සහිත signal strong teeth දත් ශක්තිමත් කරයි signal strong teeth දැන් සබන් සමය ඇති විශ බීජ සෝදුව සෝදා හරින්මින් පැටියාගේ soft සමත් සුරකිනවා ස්වර්ණ වාහිනී කෙලිනාතිය නරඹා ස්වර්ණ මහල් වෙතින් ඉස්තරම් රංකාසි දිනා ගන්න අසව් 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 ඔබ කල යුත්තේ සතිය දිනවල රාත්‍රී 7 සිට විකාශය වන කෙලිනාතිය අතරතුර ස්වර්ණ වාහිනී තිරේ රංකාසි දිස්වන වාර ගණන නිවැරදිව සමහන් කර 77.75ට SMS කිරීමයි අන ඉෂ්ට වෙනවා මගේ අයියේ රාත්‍රී 7ට ඇලඩින් කෙලිනාතියේදී AL හිස්තැනක් වාර ගණනද රාත්‍රී 7.30ට අග්නිපියාපත් තිලාටේදී AP හිස්තැනක් වාර ගණනද රාත්‍රී 8.30ට හොඳවැටේ තිලාටේදී HW හිස්තැනක් වාර ගණනද රාත්‍රී 9.00ට හදවතේ කතාව නාට්‍යයේදී HK හිස්තැනක් වාර ගණනද රාත්‍රී 9.30ට සිහින සමාගම නාට්‍යයේදී SS හිස්තැනක් වාර ගණනද සටහන් කොට 77.75ට SMS කරන්න ජයග්‍රාහකයන් එදිනම AA තිලාට්‍ය විකාශයෙන් පසු ප්‍රකාශයට පත් කෙරේ දැනගන්න ඔයලා බලන්න රසවින්දනයේ අසීමාන්තික අත්දැකීමක මිහිරියාව සමගින් ජීවිතයේ සදා නොමැකින ස්වර්ණමය සිහිවටනයක සාඩම්බර හිමිකරුවෙකු වන්න රැඳෙන්න ස්වර්ණ වාහිනිය සමගින් Sprite පැහැදිලිවම රිෆ්‍රෙෂ් කරයි ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුකයුම් පැකේජය ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. මහජන සේවයේ පිණිසයි
විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වී සිටිනේ මහජන සේවය පිණිස වැඩසටහන සමගින් අපි සූදානම් කතාව තවදුරටත් ගෙනියන්න COVID-19 හමුවේ ඉදිරි අභියෝග පිළිබඳවයි අපි කතා කරන්නේ. ඉතින් අපි විරාමයට කලින් අවධානය යොමු කළ යුතු මාතෘකා බොහොමයක් පිළිබඳව ඔබව දැනුවත් කළා. ඉතින් අපි වැඩසටහනේ අවසානයේ සමාප්තිය සනිටුහන් කරන්නට තවත් මිනිත්තු කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි විරාමයට කලින් කතා කරද්දී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කරපු කාරණාවක් තමයි මේ නිරෝධායනය ඇදිරි නීතිය පවතින කාල සීමාව තුළ අපේ රටේ ජනතාව මේ අනුගමනය කරන්නට ඕනි නීති රීති මේ සරල වීම වැඩි නිසාද මන්දා වැඩි සැලකිල්ලක් ඒ වෙනුවෙන් දැක්ුවේ නැහැ. දැක්ුවේ නැති නිසා තමයි අපිට අද දවසේදී මේ වගේ තත්වයකට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙන්නේ. නමුත් අපි මේ විදේශ රටවල් ගත්තොත් ඔබතුමාට මම කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් අහන්නේ දැන් අපි විදේශ රටවල් ගත්තොත් මේ නීති අපි හිතමු මුව ආවරණය දැමීම වෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් මේ නිරෝධායන නීති දින 14 අකුරටම පිළිපැදීම වෙන්නට පුළුවන් මේ දේවල් හරියට ඉටු කරේ නැත්නම් සමහරලාට අපේ රටේ මුදලින් රුපියල් ලක්ෂ 5-10 වුණත් ගෙවන්නට සිදුවෙන තරමේ වරදක් විදියට තමයි ඉවසලකන්න නමුත් අපේ රටේ මේ මානුෂීය පැත්තට වැඩි තැනක් දෙන නිසා අපේ රටේ ජනතාව මේ දේවල් වැඩි සැලකිල්ලට ගන්නෙ නැතුවාදෝ කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. අපි කතා කරමු තුමු දැන් මේ නිරෝධායන නීතිය ගොඩක් වෙලාවට සරලව හිතන නිසාවෙන් අපි වැඩි නිස්මත කරමු මේ නීතිය අපිට සරලව හිතන්නට බෑ. ඔව් චවික දැන් මේ නිරෝධායනයට නැත්තම් මේ වගේ බෝවන රෝග සම්බන්ධයෙන් අපේ නීතිය පැනවෙන්නේ 1890 දශකෙදී. මොකද 1890 දශකෙදී තමයි දණ්ඩ නීති සංග්‍රහය පැනවෙන්නේ. මේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති තුනක් තියෙනවා. මේ අද වර්තමානයේ මේ අපි මුහුණ දීලා තියෙන සෞඛ්‍ය තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ වෙන වගන්ති තුනක් තියෙනවා. මම කලින් නීතිය කතා කරේ නැහැ. එනිසා මම දැන් මේ වටේදී මම නීතිය ගැනම කතා කරන්නම් චවිකා. එකක් තමයි දණ්ඩනීය සංග්‍රහය 262 කියන වගන්තිය. මේ 262 කියන වගන්තිය තියෙන්නේ බෝවන රෝගයක් මේ නොසැලකිල්ල හේතුවෙන් නොසැලකිලිමත් ක්‍රියාවකින් බෝවන රෝගයක් පැතිරවීමට තුඩු දෙන ආකාරයට කටයුතු කිරීම වරදක්. ඒක මාස 6ක දඩයක් තියෙනවා. දඩේට අමතරව මාස 6ක සිර දඬුවමක් ලබන්න පුළුවන් වරදක්. 263 කියන වගන්තිය ඊළඟ වගන්තිය. 263 කියන වගන්තිය අනුව චවිකා බෝවන රෝගයක් චේතනාන්විතවම පැතිරවීමට තුඩු දෙන ක්‍රියාවක් සිදු කිරීම. අර මං අර කිව්වේ PCR පරීක්ෂණය කරලා ඉන්නේ නැතුව ගිහිල්ලා ඒ ගිහිල්ලත් කරේ මොකද ඒ නගරේ පුරා ඇවිද්දා මුහුදු වෙරළේ මිතුරන් සමග මත්පැන් සාද පැවැත්තුවා. අන්න 263 වල ඒ 263 වගන්තියෙන් කියවෙන්නේ චේතනාන් විතවම එවැනි ක්‍රියාවක් කරාම එතන අවුරුදු දෙකක් දක්වා සිර දඬුවමක් ලබන්න පුළුවන් දඩයට අමතරව. ඊළඟ 264 වගන්තිය. 264 වගන්තියෙන් කියන්නේ නිරෝධායන රීතියකට අකීකරු වීම මාස 6ක සිර දඬුවම්. දැන් නිරෝධායන රීති කියන්නේ මොනවද කියන කාරණය. මේ නිරෝධායනයට අදාළව දණ්ඩනීති සංග්‍රහයට අමතරව ඊළඟට ඉතාම වැදගත් වන නීතිය තමයි 1897 අංක 3 දරන නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත. ඔය ආඥා පනත අනුව වරින් වර ඒ අදාළ සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරුන් වරින් වර ගැසට් නිවේදන හරහා නියෝග පනවල තියෙනවා. ඒ නියෝග අතර ඉතාමත්ම වැදගත් නියෝග කිහිපයක් තිබෙනවා. 1925 අගෝස්තු 28 වෙනිදා අංක 7481 කියන ගැසට් නිවේදනයේ නියෝග ගණනාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නියෝග අතර තියෙනවා චවිකා බලන්න අදට ඒක කොච්චර ගැලපෙනවද කියලා. ප්‍රදේශයක් අපි ලොක්ඩවුන් ගන්න හුදකලා කිරීම. ඊළඟට පුද්ගල සංචරණය සීමා කිරීම. ඊළඟට වාහන බාරයට ගැනීම. ඒ වගේම වාහන විස බීජ හරණයට ලක් කිරීම. මේ ආදී වශයෙන් නියෝග 1925 ගැසට් නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා. ඕම ගිහිල්ලා ගැසට් නිවේදන ගණනාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අවසානයේ අපිට ඉතා වැදගත් වන ගැසට් නිවේදනයේ තමයි 2020
දහවෙනි මාසේ 15 වෙනිදා ප්‍රකාශයට පත් කරපු අංක 21.97 ඇලීරක් 25 කියන ගැසට් නිවේදනය. ඔය 21.97 ඇලීරක් 25 කියන ගැසට් නිවේදනයේ කරුණු ගණනාවක් මම ඉස්සෙල්ලා සඳහන් කරා. මම කිව්වා මේක නීතියක් නීතිය නෙවෙයි අපි බලමු මොකද්ද අපි පිළිපදින්න ඕන කියලා. දැන් අර මූ ආවරණ පැලඳීම. මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම. මේ සියල්ල ඒ ගැසට් නිවේදනයේ නියෝග වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම මම සඳහන් කළා කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන් යම් ආයතනයක් වෙන්න පුළුවන් පවත්වාගෙන යද්දී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මොනවාද කියන එක. ඒ සියල්ල මේ ගැසට් නිවේදනයේ නියෝග වශයෙන් දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගැසට් නිවේදනයේ පුද්ගල සංචරණයේ සීමා කිරීම මේ ආදී වශයෙන් විශාල ප්‍රතිපාදන සකසලා තියෙනවා. ඉතින් මේ හැම නීතියක්ම තියෙන්නේ ඇයි මේ හැම නීතියක්ම තියෙන්නේ අපේ ආරක්ෂාවට. අපේ ආරක්ෂාවට අපි දන්නවා මේ රටේ ජීවත් වෙන බහුතරයක් මහ ජනතාව බහුතරයක් දෙන මේවා මේ මේ නීතිය අපි පැත්තකින් තියමු නීතිය මේවා ස්වේච්ඡාවෙන්ම පිළිපදිනවා අපි දන්නවා නමුත් 99 දෙනෙක් මේක පිළිපැදලා එක්කෙනෙක් මේක පිළිපැද්දේ නැත්නම් රටම අනුතුරුදායකයිනේ ඉතින් අන්නේ එක්කෙනාට ක්‍රියාත්මක වෙන්නේ එක්කෙනාටත් නැවත නැවත කියලාත් නැවත නැවතත් ඔහු මේවා උල්ලංඝනය කරනවා නම් අන්නේ එක්කෙනා ක්‍රියාත්මක කරන්න තමයි මේ නීතිය තියෙන්නේ. ඉතින් මේ නීති ඒ ආකාරයට තියෙනවා. මම නැවතත් කියන්නේ මේ නීතිය තියෙන නිසාම නෙවෙයි අපි මේ රෝගය වළක්වා ගැනීම සඳහා මේ කියලා තියෙන දේවල් මේ 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 නීතිය හදලා තියෙන්නේ මේ නීතිය හදලා තියෙන්නේ සෞඛ්‍ය උපදෙස් මතනේ. මේ සෞඛ්‍ය බලධාරීන් දෙන ලබා දීලා දෙන නිර්දේශ තමයි මේ නීතියට දාලා තියෙන්නේ මේ රෝගය වළක්වීමට. ඉතින් මේ මේ සියල්ල අපි පිලිපදලා මේ රෝගය මේ රටින් තුරන් කරගමු කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම තමයි මුතුමාගෙන් මම මේ වැටේදිම මේ ප්‍රශ්න අහන්නට කියලා හිතුණ දැන් මේ දවස්වල මේ ඇදිරි නීතිය නිරෝධායනයේ මේ දේවල් ගැන කතා කරද්දී දැන් සංචරණ සීමා බොහෝ දුරට පාලනය කළා සමහර තැන්වල පනවල තිබෙනවා. ඉතින් මේ නිසාවෙන් මේ ඇදිරි නීතිය විශේෂයෙන්ම පනවා තිබෙන ප්‍රදේශ වලින් තමන්ගේ ගමන් බිමන් කටයුතු එදිනදා වැඩ කටයුතු වලට යාමේදී මේ ඇදිරි නීති බලපත්‍රය කියන දේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක්. බොහෝ දිනකට දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ තරමටම මේක ඒගොල්ලන්ට විසඳිලා නැහැ කියලා හිතෙන්නට පුළුවන්. කොහොමද මේ ඇදිරි නීති බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය? ඔව් චාවිකා මේ මොහොත වෙද්දී මේ මොහොත වෙද්දී අපේ ලංකාවේ කිසිම තැනක නිරෝධායන ඇඳිරි නීතිය නැහැ. ඒක මුලින්ම අපි අවබෝධ කරගත යුතුයි. නිරෝධායන ඇඳිරි නීතිය අද කියලා තමයි අපිට කියන්න පුළන්නේ. අද අලුයම පහට ඉවත් වුණා. සඳුදා අලුයම පහට ඉවත් වුණා නිරෝධායන ඇඳිරි නීතිය. ඒතොර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ නිසි බලධාරී මේ හැම එකකම මේ නීතියේ නිසි බලධාරිය තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට පුළුවන් අර මම කලින් සඳහන් කරපු 1925 අගෝස්තු 28 වෙනිදා 7481 කියන ගැසට් පත්‍රය අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට පුළුවන් ඔහුගේ බලතල යම් අයෙකුට පවරන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අර මීට පෙර මේ පළමු අධියරේදී මේ කොවිඩ් සම්බන්ධයෙන් ඒ ඔහුගේ බලය පොලිස්පති වැඩ බලන පොලිස්පතිතුමාට පැවරුවා බලය. එතකොට අපි පොලිසියෙන් තමයි පොලිස්පතිතුමා පොලිස් නිලධාරීන්ට නිසි උපදෙස් දීලා මම හිතන්නේ ලේකම්තුමා ඉතා හොඳින් දන්නවා මේ රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමේදී මේ අවස්ථාවේදී ඉතාම සුවිශේෂී කාර්යභාරයක් කරපු නිලධාරියෙක් තමයි ලේකම්තුමා. මම හොඳින් ඒක දන්නවා. ඉතින් මෙතෙන්දී පොලිස්පතිතුමා ඒ අදාළ අපේ නිලධාරීන්ට උපදෙස් දීලා අපි නිරෝධායන ඇඳිරි නීතිය තියෙද්දි ඇඳිරි නීති බලපත්‍රය ලබා දිය යුතු අයට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න ඖෂධ බෙදා දෙන්න මේ සියල්ලටම අපි නිරෝධායන කාලෙදී ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරා. නමුත් දැන් නිරෝධායන ඇඳිරි නීතිය මේ මොහොතේ නැහැ. දැන් තියෙන්නේ ප්‍රදේශ බෙහෙත් මේ නීතියේ තියෙන ප්‍රතිපාදන අනුව නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ඒ සෞඛ්‍ය නිර්දේශ මත ප්‍රදේශ ලොක්ඩවුන් හුදකලා කිරීම. යම් ප්‍රදේශ දැන් අපි දන්නවා අන්තිමටම ලොක්ඩවුන් කරේ අඟුලාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක්. ඊයේ පෙරේද මේ පහුගිය දිනවල යම් ප්‍රවණතාවයක් තිබුණා ආසාදිතීන් හමු වීමේ නිසා ඒ ප්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කරා.
එතකොට ඇයි මේ නිරෝධායන ඇඳිර නීතිය නෙමෙයි දැන් තියන්නේ මේ ප්‍රදේශ හුදකලා කරලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පුද්ගල සංචරණය නතර කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පුද්ගල සංචරණය නතර කරලා තියෙනවා. ඒ කියන්නේ ගෙවල් වලින්වත් එළියට බහැලයට මෙට යන්න බෑ. සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. එහෙනම් දැන් මේ ලොක්ඩවුන් කරපු ඒරියා එකක නැත්තම් හුදකලා කරපු ප්‍රදේශයක කුමන හෝ කටයුත්තක් සඳහා පෞද්ගලික හෝ වේවා රාජකාරී හෝ වේවා ඒ ලොක්ඩවුන් කරපු ප්‍රදේශයක් තුල ගමන් කරන්න නම් ඒ තුලින් එළියට එන්න එළියෙන්න කෙනෙකුට ඒ ප්‍රදේශයක් තුලට යන්න අවශ්‍ය නම් පැහැදිලිවම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් COVID-19 මෙහෙයුම් මධ්‍යස්ථානයේට මොකද එහි සමාජිකයේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා COVID-19 මෙහෙයුම් මධ්‍යස්ථානයේට ලියන්න පුළුවන්. කෙසේ හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ අවසරයක් ලත් අයට පමණයි අපි පොලිස් නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ ඒ ලොක්ඩවුන් කරපු ඒරියාව ප්‍රදේශවල ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පොලිසියත් අද හවසේකට මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. දැන් මෙතෙන්දී දැන් මේ ලොක්ඩවුන් කරපු හුදකලා කිරීමට ලක් කරපු ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් වල නිරත පුද්ගලයින්ට මෙම නීති අදාළද? අනිවාර්යෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගෙන් අවසරයක් ලබා ගත යුතුයි. ඒක ඉතා පැහැදිලිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාත් වැඩ බලන පොලිස් පැතුමත් මාධ්‍ය නිවේදන දෙකකින්ම ප්‍රකාශයට පත් කළා. ඒ හරහා ගමන් කරන්න පුළුවන්. ඒ හරහා බස් රථයක් දුර ගමන් සේවා බස් රථයක් කරනම් ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒක නවත්තන්න මගින් බස්සවන්න මගින් නංවා ගැනීමට හැකියාවක් නැහැ. හොඳයි, මං හිතන්නේ මේ ඇඳිරි නීති බලපත්‍ර ගැටලුව මේ දවස්වල මාධ්‍ය ආයතනට වගේ මං හිතර ඔබතුමන්ලටත් නිරතුරුවම ලැබෙන ප්‍රශ්නයක්. හොඳ පිළිතුරක් එතුමන් ලබා දුණු කොහොමද මේ ඇඳිරි නීති බලපත්‍රය ලබා ගන්න කියන කාරණාව. මම යොමු වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා වෙතට. මේ දවස්වල මේ කොවිඩ් වසංගතය නිසා වෙන්ම වැඩි අවධානයකට කතාබහකට ලක්වන තවත් වචනයක් තමයි මේ ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ. ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම තුළින් මේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගන්න පුළුවන් කියන කාරණාව හැම තැනින්ම අපිට අහන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ කාරණාව නිසා වෙන්ම මේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමට බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව දේශීය වෛද්‍ය ක්‍රමෙන් ලොකු සහයෝගයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව ගොඩක් තැන්වලදී ඉස්මතු වෙනවා. කොහොමද මේ දේ සංසන්දනය කරන්නේ? මෙහිදී මට හිතෙන්නේ අපි මෙතන බලන්න ඕනේ දේශීය වෛද්‍ය ක්‍රමයේද බටහිර වෛද්‍ය ක්‍රමයේද කියන එක නෙමෙයි. දැනට අපි සාධක මත විද්‍යාත්මක තොරතුරු මත මොන දේවල්ද ඔප්පු වෙලා තියෙන්නේ කියන එක අන්න ඒක මතයි අපි ආයුත්තේ. දැනට පැහැදිලි සාධක මගින් ඔප්පු වෙලා තියෙනවා අපි අර කලින් කියපු සරල දේවල් වලින්. ඒ කියන්නේ දුරස්ත භාවය පවත්වාගෙන යාම, පිරිසිදු භාවය පවත්වාගෙන යාම, ඒ වගේම වාතාශ්‍රය හොඳින් තබා ගැනීම, ඒ දේවල් වලින් මේ රෝගය පාලනය කරන්න පුළුවන් කියන එක ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒක දේශීය වෛද්‍ය විද්‍යාවවත් බටහිර වෛද්‍ය විද්‍යාවවත් නෙමෙයි, ඒක විද්‍යාව. ඒ විද්‍යාවේ නොපුණ දේවල් මත පමණයි අපි ආයුත්තේ. මොකද මේ අවස්ථාවේදී අපිට යම් අනුමාන මගින් තීරණ ගත හැකි අවස්ථාවක් නෙමෙයි. මම එක උදාහරණයක් කියන්නම්. දැන් හුමාලය ආශ්වාස කිරීමෙන් දැන් මොන හරි ශ්වසන ආසාදනයක් තියෙනවා නම් පහසුවක් ඇති වෙනවා තමයි. ඒතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මේකෙදි මේක කරොත් හොඳ නැද්ද, පහසුවක් ලැබෙනව නේද? මෙතෙන්දී කියන්න තියෙන එක දෙයක් තමයි අපි අර මුලින් කියපු ඒ මූලික විද්‍යාවට යමු. අර ඒ කියන්නේ වෛරස් බිනිති නාස්කෝරේට ශ්වසන මාර්ගයට ඇතුළත් වුණාම ඒවා වහාම සෛල වලට ඇතුළත් වෙනවා, ඇතුල් වෙනවා. ඉතින් මේ විද්‍යාවෙන් ගත්තත් හුමාලය ආශ්වාස කිරීමෙන් ඒ වෛරසය මැරෙනවා කියලා අපිට විද්‍යාත්මකව හිතන්න බෑ. මේ දක්වා කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ හුමාලය ආශ්වාස කිරීම මගින් මේ වෛරසය මරන්න පුළුවන්, රෝගේ නැති කරන්න පුළුවන් කියලා, රෝගේ වළක්වන්න පුළුවන් කියලා. දැන් කෙනෙකුට අහන්න පුළුවන් රෝග ලක්ෂණ අඩු වෙනව නේද කියලා. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක වසංගතයක්. මේ වසංගතයේ පාලනයේදී පළවෙනි පියවර තමයි යම් අයෙකුට මේක ඇති වෙන ඉඩක් තියෙනවා නම් ඒ තැනත්තා වහාම අන් අයගෙන් හුදකලා වෙන්න ඕනේ. ඒ හුදකලා වෙන නිකම්ම බෑනේ, Tamante තීරණය ගන්න බෑ. වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. දැන් රෝග ලක්ෂණ මතුවුනහම අපි මේ කියන දේවල් මත විශ්වාසය තිබ්බම අපිට ඇති වෙන්න පුළුවන් ව්‍යාජ විශ්වාසයක්, සුරක්ෂිතතාව පිළිබඳ ව්‍යාජ විශ්වාසයක්. මොකද මේක ඇල්ලුවට පස්සේ රෝග ලක්ෂණ අඩු වුණානේ. එතකොට වෛද්‍ය උපදෙස් වලට යොමු නොවී හිටියොත් එහෙම වෙන්නේ ඒ තැනත් අගින්
තවයට පැතිරීම. ඉතින් ප්‍රජා විද්‍යාත්මකව ගත්තත් ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මකව ගත්තත් එහෙම නැත්නම් වෙනත් විද්‍යාත්මකව ගත්තත් ඒක මේ වෛරසයේ පාලනය කිරීම සම්බන්ධයෙන් හොඳ දෙයක් නෙමෙයි. ප්‍රතිශක්තිකරණය ගැනුණත් කියන්න තියෙන්නේ ඒ දේවල්. තාම විද්‍යාවෙන් ඒ සඳහා එන්න තක්කෝ ඖෂධයක් හොයාගෙන නැහැ. දැන් යම් වෙනතක යම් සාර්ථකභාවයක් තියෙනවා කියලා දැන්ට තොරතුරු පළ වෙනවා. හැබැයි ඒවට පවා කල් යනවා. මොකද මේ එන්නතක් පිළිල කර ගැනීමට සෑහෙන කාලයක් ගත වෙනවා. ඒකට හේතු තියෙනවා. මොකද එන්නතක් හැදුවා කියලා එක සැරේම දෙන්න බැහැ. මොකද ඒක වැඩ කරනවාද කියලා බලන්න ඕනේ. ඒයින් අතුරු ආබාධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා පියවර ගණනාවකින් පරීක්ෂණ කරනවා. ඉතින් ඒවට කාලයක් ගත වෙනවා. ඉතින් ඔය දැන් සාර්ථකුණා කියන එන්නත පවා පාවිච්චි කරන මට්ටමට එන්න යම් කාලයක් ගත වෙයි. ඉතින් බලන්නේ වෛද්‍ය විද්‍යාව පටහිරද ආයුර්වේදද කියන එක නෙමෙයි අපි දැනට දන්න සාධක මත මොනවද උප්පිලා තින්නේ අපේ ආයුත්තේ ඒ මත පමණයි හොඳයි ඒකෙන් තමයි වෛද්‍යතුමනි මම අවසන් වශයෙන් ඔබතුමාගෙන් අහන්න සූදානම් වෙන්නේ මේ දැන් මේ ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් හිතන සහ අහන කාරණාවක් තමයි දැන් මේ වෛරසය වැළඳිලා ඉන්පසු සුවය ලැබුවට පස්සේ බය වෙන්නට දෙයක් නැහැ කියන කාරණාව නමුත් අපිට එහෙම හිතන්නට බැහැ නේද මේ සංකූලතා ඇති වෙන්නට පුළුවන් නේද අපිට තාම කියන්න බෑ මොකද අවංකවම කිව්වොත් තාම මේ වෛරසය ඇවිල් හොයාගෙන දැන් අවුරුද්දක්වත් නෑ තාම. ඉතින් මේ වෛරසය ගැන තාම කිසිම කෙනෙක් 100%ක් දන්නේ නෑ. අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ රෝග ලක්ෂණ නොපෙන්නන කෙනෙක් හොඳ වුණත් පසු කාලයක ඒ තැනැත්තාට තැනැත්තියට පසු කාලීන සංකූලතා මතුවෙන්න බෑ කියලා කියන්න බෑ. යම් යම් පරීක්ෂණ සාධක දැනටත් තියෙනවා. සමහර MRI එහෙම නැත්නම් CT පරීක්ෂණ වලින් කරපු සමහර සාධක තියෙනවා. රෝගී ලක්ෂණ කිසිවක් නොපෙන්නපු අයට පවා ඒ සංකූලතා ඇඟ ඇතුලේ තියෙන්න පුළුවන් කියලා. ඒකින්ද වැදගත්ම දේ තමයි පරිස්සම් වෙන එක. මං හිතන්නේ මේ වෙලේ අපි කිසිදු ආකාර අවධානමක් නොගත යුතුයි. හැකිතාක් දුරට ප්‍රවේසම් වීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිගැනීම ඒ අවධානම ගැන ලොකු අවධානයකින් සිටීම අතිශය වැදගත්. ඒක තමයි වැදගත්ම දේ. මං හිතන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම තමන්ගේ වටේ තමන්ගේ ඥාතීන් තමන් ගනුදෙනු කරන පුද්ගලින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම මේ හැම දෙයක්ම මොනතරම්නම් වැදගත්ද කියන කාරණාව තමයි අද දවසේදී අපි ඔබට ඉස්මතු කරේ විශේෂයෙන්ම ඔබ ඔබට ආදරය කරන ඔබේ වටේ ඉන්න අය ගැන වැඩියෙන් හිතන්න හොඳම කාලය ඉතින් ගොඩක් ලොකුට කරන්න දේවල් නැහැ ලොකු මුදලක් වියදම් කරන්නට දේවල් නැහැ දින 14ක මෙහෙයුමක් කියලා කිව්වොත් වැරදි නැහැ මොකද ඔබ මේ බොහොම ලිහිසි පහසු සෞඛ්‍ය ආරක්ෂිත මේ මාර්ගෝපදේශවලට අනුගත වෙලා ඒ අනුව යමින් ඔබේ ජීවිතය හැඩගස්වා ගත්තොත් මේ අභියෝගය ජය ගන්නවා කියන එකේ තරම් අමාරු දෙයක් නෙමෙයි අපි අමතක නොකළ යුතු දේ තමයි මේ වෛරසය වැළඳිලා සුව වුවත් නැතත් මේ දේ අදහෙට ඉවර වෙයි කියලා හිතන්නට බෑ මෙතුමන්ල හැමෝම අවධාරණය කළ යුතු කතාව අවධාරණය කළ යුතු අවධානය යොමු කළ දෙයක් තමයි මේ වෛරසය අදහෙට ඉවර වෙන දෙයක් නෙමෙයි ඒ නිසා අපි මේ දේවල් වලට අනුගත වෙන්නට ඕනි COVID-19 සමග ජීවත් වෙන්නට අපි හැමෝම දැන් පුරුදු වෙන්නට ඕනි කාලය ඇවිල්ලා විශේෂයෙන්ම මම අවසන් කරන්නට වැඩි අවසාන කරන්නට සූදානම් වෙන මොහොතේදී අන්තිමටම අපි කතාබහ යොමු කරන්න සූදානම් වෙන්නේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ඔබතුමන්ගෙන් මම මේ ජනතාව වෙනුවෙන් අපි අවසානයේ මේ උපදෙස ලබා දෙන්න ඕනේ නිසයි මම ඔබතුමාගෙන් අහන්නේ විශේෂයෙන්ම ජනතාව දැන් ලොකු කැපකිරීමක් කළ යුතු කාලය විශේෂයෙන්ම අද දවසේදී ජනාධිපතිතුමත් COVID-19 කාර්යසාධක බලකායදිත් මතක් කරපු දේ අවධානය යොමු කළ යුතු දේ මෙන්න මේකයි කියලා එතුමා සඳහන් කළේ රජයේ ආරක්ෂකංශ සෞඛ්‍යංශ හැමදේම කරනවා නමුත් ජනතාව සතු යුතුයකම වගකීම හරිහැටි ඉටුනේ නැත්නම් අපි කොතනද කියන කාරණාව අපි ජනතාවට ඒ පණිවිඩය දෙමු මම එතනට එන්න කලින් තුන්චි ඌණපූර්ණයක් මෙතුමගේ කතාවට කරගෙන ඉන්න කැමති මේ දේශීය වෙදකම හෙළ වෙදකම කියන එක ඇතුලේ යම් යම් වෛරස් රෝග වලට බෙහෙත් තියනවා කියලා යම් යම් දේවල් තියනවා ඉතිහාසය අතුරා පවතිනවා ලෝකේ හැමෝම මේකට බෙහෙතක් හොයන්න උත්සාහ කරනවා ඉස්සරලා බෙහෙත හොයා ගන්න කෙනා අනිවාර්යෙන් බිලියන පතියෙක් වෙලාම තමයි නවතින්නේ මම කියන්නේ අපේ රටෙත් යම් කිසි ඉඩකටක් හදා ගන්න පුළුවන් නම් යම් යම් සාධනීය ලක්ෂණ තියෙන දේශීය හිලවෙදකමේ දේශීය වෙදකමේ තියෙනා වූ දේවල් පරිශන කරන්න ඒවට අත්දා බලන්න ඒවයින් යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් නම් අපේ රටේ ආර්ථිකය ගොඩ දාන්න සමහර ලාට එකම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක මගේ පෞද්ගලික අදහසක්. මම හැමෝගෙම ඉල්ලන්නේ මේක දිහා විවෘතව බලලා මෙන්න මේ ඉඩකඩ ඇතුලේ මේකට
අවස්ථාවක් හදලා දීලා පරිශන කරන්න ඉඩකඩක් හදලා දී. අද මම දකින්න දේ මම ඇත්තම හුඟක් මේක තුල ගැවසෙන නිසා දකින්නවා මේ පරිශන කරන්න මේවට තියෙන දැන් තියෙන ක්‍රමවේද ඇතුලේ හරිම සංකීර්ණයි හරි අමාරුයි. අන්න ඒක පොඩ්ඩක් සරල කරලා පරිශන කරන්න ඒ වත්තදා බලන්න ඉඩකඩක් හදුවොත් සමහර වෙලාවට අපි ළඟ බෙහෙතක් තියෙන්න පුළුවන්. ඒකෙන් අපිට ගොඩ යන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඊගාවට වැදගත්ම දේ තමයි ඔබ කියපු දේ. අපි හැමෝම अपे युतकमस्तकन सौख्यांश इताम अवधानम करगण इताम निवर्दी वेडे करगण आईडीएच रोहले हेद्य पल्लेहाम सेवक्यागींदला इहलम निलदारिया दक्वा रोगी निक गेवसेन हबै इताम परिस्समें ए रोगे हदागन्नेतु अपे रटे मुनोहरे आशीर्वादेकिं ए करगण एविल्ला तियेनो युद्ध हमुदाव ගුවන් හමුදාව නාවික හමුදාව සහ පොලිසිය මේ වැඩේ ඉතාම හොඳින් කරලා තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය මේකට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දීලා තියෙනවා. හැබැයි තවමත් මේ රෝගය පැතිරෙනවා. මේ රෝගය පැතිරෙන්න එකම හේතුව තමයි මේ දීලා තියෙන උපදෙස් ටික ජනතාව හරියට අවබෝධ කරගෙන පිළිනො පැදීම. පොඩි උදාහරණයක් මම අවසාන වශයෙන් කියන්න කැමතියි. පාරේ යනකොට කවුරු හරි කෙනෙක් නරක් වෙච්ච ඇපල් ගෙඩියක් නිකන් දුන්නොත් ඒ ගෙඩිය ගිහිල්ලා තවදාවත් තමන්ගේ ළමයට දෙන්නේ නැහනේ. අපි නරක දෙයක් අපේම කෙනෙකුට කවදාවත් ගිහින් දෙන්නේ නැහැ. මේ කෝවිඩ් කියන්නේ අපිට නොමිලේ හම්බෙන නරක එකක්. අපි මේ උපදේශติก පිළිපැද්දේ නැත්තම් අපිට සිද්ධ වෙන්නේ අපි කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් මේ නරක දේ ගිහින් දෙන්න සිද්ධ වෙන එක. ඒකෙන් වෙන්නේ අපි මේ නරක දේ දෙන කිනත් අපි ඒක අරගෙන යන කෙනත් දෙන්නම අමාරු වැටෙනවා. අපේ ගෙවල් වල වැඩිහිටියෝ ඉන්නවා. අම්මලා තාත්තලා ඉන්නවා. මේ අය විශාල අවදානමකට ලක් කරනවා. ඒ නිසා නැවත නැවත මේ සියලු දෙනා කියනවා වගේම රජය කියනවා වගේම අපි අපේ යුතුයකමස්ත නොකරොත් අපිත් අමාරුවේ වැටිලා අපේ ළමයිත් අමාරුවේ වැටිලා අපේ දෙමෝපියත් අමාරුවේ වැටිලා මුළු රටත් අමාරුවේ වැටිලා තමයි නවතින්නේ. ඒ නිසා මේක අපි අපේ ජීවිකාවේ එක කොටසක් කරගත යුතුයි. අපි හැමදාම අපේ දිනචර්යාවේ සිද්ධ කරන අපි නිකන් පුරුද්දෙන් කරන දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ පුරුද්දෙන් කරන දෙයක් ගානට මේ ටික පත් කරගත යුතුමයි. එහෙම කරොත් මේ වසංගතයෙන් අපිට ගොඩ යන්න පුළුවන්. ඒ නිසා මේක හරියට හිතේ තියාගෙන අපි අපි හොඳ දේ හරියට කරොත් අපිට මේ තියෙන අවදානම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක හිතේ තියාගෙන හැමදාම උදේට නැගිට්ටාම හොඳට මතක තියාගන්න නැවත මෙනෙහි කරන්න මම මේ ටික කළ යුතුමයි කියන එක. එහෙම කරොත් අපි මේ කොවිඩ් වසංගතය පරාජය කරයි. මම හිතන්නේ වැඩසටහන අවසන් කරන්නට බොහොම හොඳ උපදේශයක් එතුමා ඔබට ලබා දුන්නේ. වැදගත් දෙයක් එතුමා මතක් කළා. අපි ඔබ මම අපි හැමෝම අපේ ජීවිතවල අපි පුරුද්දක් විදියට කරන දේවල් බොහොම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ ගොඩ අතරට මේ දේත් එකතු කරගන්න. ඔබේ ජීවිතේ ඒ පුරුදු අතරට මේ පුරුද්ද එකතු කරගත්තොත් අපිට පුළුවන් මේ COVID-19 අභියෝගය සාර්ථකව ජය ගන්න. ඒ නිසාවෙන් මේ සෞඛ්‍යංශ ආරක්ෂකංශ සමග එකතු වෙලා මේ රජය ගෙනියන යාන්ත්‍රණයට අපේ රටේ ජනතාව පුරවැසියන් විදියට ඔබ ඔබ ඔබේ යුතුකම හරි විදියට ඉටු කරන්න ඔබ ඔබේ වගකීම හරියට ඉටු කරන්න එහෙම වුණොත් විතරයි අපිට මේ අභියෝගය ජය ගන්නට පුළුවන් කියන කාරණාව තමයි තුමන්ලා පැහැදිලි කරේ. ඉතින් ඒ නිසාවෙන් අපි ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපි කතා කළා COVID-19 හමුවේ මේ මුහුණ දෙන්නට තියෙන ඉදිරි අභියෝග මොනවද? අපි කොහොමද මේ අභියෝග ජය ගැනීමෙන් රටක් විදියට ජාතියක් විදියට අපේ ජනතාවත් එක්ක අපි නැගී සිටින්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න රද දවසේදී අපත් සමග එකතු වුණා. අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජික සහ ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්තුමන් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. අයිබෝන් ඔබතුමාට අද දවසේදී අපත් සමග එකතු වුණාට ඒ වගේම තමයි දහසකුත් රාජකාරී මැදි පොලිස් නීති කොට්ටාසේ අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාත් අද දවසේදී අපත් සමග එකතු වුණා. අයිබෝන් කිලුබතුමාටත් අපි බෙහෙවින් ස්තුතිය කියනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමන් අද දවසේදී අපත් සමග එකතු වුණා. මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඔබතුමන්ටත් අයිබෝන් බොහොම ස්තුතියි අපත් සමග එකතු වුණාට. ඉතින් ඔබ දැන් දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. මිතුමන් වගේම අපත් වගකීවිතු මාධ්‍ය ආයතනයක් විදියට නිරතුරුවම ඔබව දැනුවත් කරනවා. අපි මේ අභියෝගය ජය ගන්නට ඕනේ.
අපි කොහොමද මේ අභියෝගය ජයගන්නේ කියන කාරණාව ඉදින් මේ පිළිබඳව අපි අදත් හෙටත් ඉදිරියටත් හැමදාමත් ඔබව දැනුවත් කරන්න සූදානම් සිටිනවා. ඉතින් ඒ නිසා වෙනමත කරන්නට එපා. ඔබ ඔබේ ජීවිතේ වැඩියෙන් ප්‍රගුණ කරන පුරුදු අතරට මේ COVID-19 අභියෝගය ජයගන්නට ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු උපදෙස් ඒ විදියටම පිළිපදින්න අපි හැමෝටම පුළුවන් අපි මේ අභියෝගය ජයගෙන ජීවිතේ ජය ගන්න ප්‍රාර්ථනා කරන ඔබ සැමට සුබ රාත්‍රියක්.